ඊය මට ඕක මේ හරිදු මට ඊ පොඩි මේ 10 වසර ළමයින්ට පොඩි දඬුවමක් දුන්නා මේ ගෙදර වැඩ කරන්න නැතුව පන්ති නැවැත්තුවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඉන්නකොට පොඩ්ඩක් එහෙම මෙහෙම කෝල් වගේක් ආවා. මමත් මේ කල්පනා කරගෙන ඉන්නකොට මේ තමා හරිදු එකපාරට මැසේජ් එකක් දාලා තිබුණේ මේ සෑහෙට පේපර් එක මොකද්ද කියලා. මම ඒ වෙලාවේ තමයි ටක් ගාලා පේපර් එක හැදුවේ. ඒත් එක්කම අම්මට සනීප හැදුවා. ඊට පස්සේ මම පේපර් එකේ ප්‍රශ්න 10ක් හදලා ටක් ගාලා ගිහිල්ලා ඇවිල්ලා හදනවා කියලා ගියා. ගියන් පස්සේ මේ ඉතුරු 10 ඇවිල්ලා හදනවා කියලා ගියා. ගියන් පස්සේ මේ එද්දි කොහොම හරි 11ට විතරයි. ඊට පස්සේ 11ට ඇවිල්ලා ඔයාලගේ මේ නැනෝ තාක්ෂණයට අදාළ මේ ප්‍රසන්ටේෂන් එක හදලා ඒව ඉවර වෙද්දී 2 විතර වුණා. ඉතින් එහෙම මම ආයේ ප්‍රශ්න 10ම එහෙම තියලා නිදාගත්තා. ඒක තමයි ප්‍රශ්න 10ක් වුණේ නැත්තම් 20ක් හදනවා. අපි යමු ඉස්සෙල්ලාම අර මේ සරල යන්ත්‍රවල පේපර් එක නේ නාලන්දා විද්‍යාලේ එක ගන්නකො. එතන මේකේ මේ නිවැරදි පිළිතුර යටින් නිරක්ෂණය තමයි මුලින්ම තියෙන්නේ. මුලින්ම පළවෙනි ප්‍රශ්න 15ම ඉරිගහන්න තියෙන ප්‍රශ්න 15ක් තියෙනවා ඉරිගහන්න. එතන මේ පේපර් එකේ මේ පොඩි වැරද්දක් හැදුවා මම. වැරද්දක් හැදුවා මේ මං හිතන්නේ මේ ශාලි හරි කවුරු හරි මට කිව්වේ මේ ඒ වැරද්ද පෙන්නලා දුන්නේ. මේකේ අන්තිම ප්‍රශ්න. අන්තිම ප්‍රශ්නේ දරේ සහ බාරේ දීලා නැහැ. සෝරි. ආයාසයේ සහ බාරේ දීලා නැහැ. අනේක. එතකොට මේ ඒ වෙලාවට මේ කවුරු හරි මට ඒක වැරද්ද පෙන්නපු එක්කෙනා මට උත්තර ටික එවලා තිබ්බි. ඒ හින්දා ඒ උත්තර ටික හදලා නැත්නම් ඒවට එයා ලකුණු ගන්න මං හිතන්නේ ශාලි හරි කවිෂ හරි කවිෂ මං හිතන්නේ. එතකොට ඒකට ලකුණු ගන්න මේ අනික් අය නම් ඒක කරලා තිබුණා හරිය. හරි. එතකොට මම මේ වෙනකොට උත්තරේ ප්‍රශ්නේ හරියට හදලා යවලානේ. ඒක නිසා මේ මට ඒ වැරද්ද පෙන්නපු එක්කෙනා ඒකට ලකුණු ගන්න. හරි අන්තිම ප්‍රශ්න. තාම හම්බුන්නේ නැහැ ඒක. බලන්න පළවෙනි ප්‍රශ්නේ සරල යන්ත්‍ර වර්ගයක් නොවන්නේ. මේකේ සරල යන්ත්‍ර වර්ග තුනක් තියෙනවා. එකක් සරල යන්ත්‍රයක් නෙමෙයි හතරවෙනි එක නේ. පැතලි තලය කියලා සරල යන්ත්‍රයක් නැහැනේ. ඒතර හතරවෙනි එක තමයි උත්තර. ඊට පස්සේ දෙවෙනි වර්ගයේ ලීවරයකට අයත් යන්ත්‍රයක් වන්නේ. ඒතර දෙවෙනි වර්ගයේ ලීවරයක් කියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ මෙන්න මෙහෙම මෙතනින් තමයි දරේ තියෙන්නේ. ආයාසයේ මේ කොණෙන් තියෙන්නේ. බාරේ මැදින් තියෙන්නේ. එතන බාරේ තමයි මැදින් තියෙන්නේ. දරයයි ආයාසයයි මැදින්. දරයයි ආයාසයයි මැදින් බාරේ තියෙන්නේ. එතන මේ වගේ අපි හඳුන්වන දෙවන වර්ගයේ ලීවර කියලා. එතන මේ වගේ නොවන එකක් තමයි මෙතන අහන්නේ. කොස්ස කියන්නේ හරි. කොස්ස කියනකොටම එතනම එනවා. ආ නෑ. ආ අයත් යන්ත්‍රයක් වන්නේ. ඔව්. එතන කොස්ස කියන්නේ තුන්වෙනි වර්ගයේ ලීවර. හරි කවිෂ පස්ස කරන්නේ හරි එහෙනම් අවුලන්න හරි. එතකොට මේ කොස්ස කියන්නේ තුන්වන වර්ගයේ ලීවර නේ. ඊට පස්සේ බොල සීසෝ කියලා කියන්නේ පළමු වර්ගයේ ලීවර. ඊට පස්සේ ඉස්කුරුප්පු නියන කියලා කියන්නේ ලීවරයක් නෙවෙයි. ඉස්කුරුප්පු නියන කියන්නේ මොකද්ද සරල යන්ත්‍රේ නම? ඉස්කුරුප්පු නියන කියන්නේ හරි චක්‍රය හා අක්ෂදන්ඩ. ඔව් චක්‍රය සහ අක්ෂදන්ඩ නේ. හරි. එතකොට මේ ඒ විදිහට මේකේ අන්තිමට තියෙනවා බාල්දි. සෝරි බිලිබිත්. එතකොට මේකේ අනේ සෝරි මම දෙවෙනි ප්‍රශ්නෙට කියන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී තුන්වෙනි එක දීලා තියෙන විල් බැරෝ. විල් බැරෝ තමයි මේකට උත්තරේ ඉන්නෝනේ. විල් බැරෝ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මේකට තමා බාරය දාන්න. බාරය මැදට. බාරය මැදරෙන් නිසා මෙන මේක බාරය මෙන මේ රවුම තියෙන මේ රෝදය තියෙන එක තමා දරය. ඊට පස්සේ සොරි ඔ එක තමා දරය. ඉරස මේ තියන්නේ අපි ආයාසයෝදල උස්සනය. එතකොට මේ ඕකෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වීල් බැරෝ සම්බන්ධයෙන් ප්‍රශ්න එනකොට මේ මෙහෙම මේ සමහරලාට විභාගයට ඔයාලට උත්තර වරද්ද මේ ඒක ක්‍රමයක් බලන්න. විල්බැරෝ කියන එක තුන්වන වර්ගයේ ලීවරයක් තමයි. දෙවන වර්ගයේ ලීවරයක් තමයි. විල්බැරෝ කියන්නේ දෙවන වර්ගයේ ලීවර. හැබැයි මේ හිතන්නකෝ මෙහෙම විල්බැරෝව භාවිතා කරලා බරක් ඔසවන එක මේ දෙවන වර්ගයේ ලීවරයකට අයත් ක්‍රියාවලිය. බරක් ඔසවන එක. ඒතර මෙන්න මේ පැත්තෙන් අපි ආයාසය යොදනවා.
බාරයේ මැදින් තියෙනවා මෙතන දරේ තියෙනවා හරි ඉතින් බරක් ඔසවන එක තමයි දෙවන වර්ගයේ ධීවර හැබැයි බරක් උස්සගෙන උස්සගත්තන් පස්සේ අපි කරන්නේ තල්ලු කරගෙන යන එක ඒක තල්ලු කරගෙන යනකොට එතන මේ මේ ලීවරයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලීවරයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි මොකද එතකොට රෝදේ කරගෙනට ඉස්සරහට යනවා හැබැයි බරක් ඔසවනකොට විල් බැරෝවක් භාවිතා කරලා බරක් ඔසවනකොට අන්න එතන මේ ලීවරයක් ක්‍රියා කරනවා හරි ඒ වගේ නැච්චර අමාරු කරන්නේ නැහැ විභාගෙට මම දැක්ක ඉඳලා හිටලා එහෙම ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මේ විභාගයකට අහලා තිබිච්ච එක විල් බැරෝවක් භාවිතා කරලා බර ද්‍රව්‍යයක් රැගෙන යන තොර රැගෙන යම කිව්වහම ඒක මේ ලීවර කියන එකට අදාළ එකක් නෙවෙයි ලීවරේට අදාළ වෙන්නේ විල්බරෝවක් භාවිතා කරලා බරක් ඔසවද. එතකොට තමයි මේ දෙවන වර්ගයේ ලීවරයක් වෙන්නේ. හරි. රැගෙන යෑම කියනකොට එතන මෙතන මේ 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 රෝදේ භාවිතා කරලා තමයි රෝදෙන් තමයි වැඩේ පහසු කරලා තියෙන්නේ. අර උසකට එහෙම array යනකොට අපි ආනත් තලයක් භාවිතා කරනවා විල්බරෝවත් එක්ක. විල්බරෝවයි ආනත් තලය. එතන මේ ආනත් තලයේ දිගේ ඉහළට array යනවා හරි පහසු ඉහළට array. එතන මේ වගේ දේවල් තියෙනවා. හැබැයි විල්බරෝවේ දෙවන වර්ගයේ ලීවරේ කියන එක දෙවන වර්ගයේ ලීවරේ ක්‍රියා කරන්නේ මෙන්න මේ බර උස්සනකොට තමයි ලීවරේ ක්‍රියාත්මක වෙන්නේ හරි ඊට පස්සේ බලන්න තුන්වෙනි එක චක්‍ර සහ අක්ෂ දණ්ඩ වර්ගයට අයත් සරල යන්ත්‍රය එතකොට මේකේ තියෙනවා කොස්ස බොලොක්කය ස්ක්‍රූපුණියන බාල්දි එතකොට තුන්වෙනි එක තමයි උත්තරනේ 3ට 3 එතකොට දෙකට තුන තුනටත් තුන ඊළඟට හතරවෙනි එක ආයාසයත් බාරයත් අතර දරය ලෙස ක්‍රියා කරන ලීවර ආයාසයත් බාරයත් අතර දරය එතකොට මේ වගේ එකක් නෙමෙයි මෙන්න මේ වගේ නේ ආයාසයයි බාරයයි අතර දරය ක්‍රියාත්මක වෙන එතකොට මැදින් තමයි බැලන්ස් වෙලා තියෙන්නේ මේ ලීවරේ බැලන්ස් වෙන්නේ මැදි හරියට නිකන් සීසෝවක් වගේ අනවම තමයි තියෙන්නේ මෙතනින් ආයාසය මෙතනින් බාරය කියලා හිතමු කොහොමද ඉතින් මේකේ දරේ යදන ලීවරයක් තමයි පළමු වර්ගයේ ලීවර නේ පළමු වර්ගයේ ලීවරයක් තමයි ලීවර වේ කියන එක තමයි උත්තර 1 උපකරණය හා එය අයත්වන ලීවර වර්ගයේ නිවැරදිව දක්වා ඇත්ති අයත්වන ලීවර නේ මෙතෙන්ට එන්න ඕනේ මේ සරල යන්ත්‍ර වර්ගයේ නේ සරල යන්ත්‍ර වර්ගයේ නිවැරදිව දක්වා ඇත්ති ස්කෘප් වැනේ ලීවරේ වැරදි ස්කෘප් වැනේ කියන්නේ ආනත තලය. ඊට පස්සේ ස්කෘප් වැනේ ආනත තලය තුන්වෙනි උත්තරේ නම් හරි. ඊට පස්සේ ස්කෘප් වැනේ සකසහ කර. ඒක වැරදි. ස්කෘප් නියනාව නම් හරි සකසහ කර. ඊට පස්සේ ස්කෘප් නියන ලීවර. ඒකත් වැරදි. තුන්වෙනි එක තමයි උත්තරේ. තුන තමයි උත්තරේ. පහට තුන. ඊට පස්සේ සරල යන්ත්‍ර කීපයක සංකලනයක් නොවන්නේ පාපැදිය මහාන මැෂිය මේ ඔක්කොම සරල යන්ත්‍ර ගොඩක සංකලන එකතුවක්. එතකොට පාපැදිය මහාන මැෂිම ඇඹරුම් මෝල කියන්නේ මෝලේ තියෙන එක වෙන්නේ නැතිනේ නේද? එතකොට මෝලේ තියෙනවා අර පටි දාලා ඊට පස්සේ අර චක්‍ර සහ අක්ෂ දණ්ඩ ඊට පස්සේ කප්පි ඊට පස්සේ විවිධ මොනවාද ලීවර මේ හැම දෙයක්ම භාවිතා වෙන එකක් තමයි ඔය මේ මේ ආනතතල හරියට භාවිතා කරනවා. වී හැම යන්නේ ඇඹරුම් මෝල දිගේ ආනතතල දිගේ. ඒ වගේ මේ මේ ගොඩාක් මේකේ මේ මේ තියෙනවා මේ සරල යන්ත්‍ර ගොඩක් එකතු වෙලා හදපු එකක් තමයි මේ ඇඹරුම් මෝල කියලා කියන්නේ. සීසෝවා කියලා කියන්නේ සරල යන්ත්‍රයක් පමණයි. ගොඩක් එකතුවක් නැහැ. ඊළඟ ලීවරයක් එතකොට තුන්වෙනි උත්තරේ තමයි 6ට එන්නේ. ලීවරයකින් ඔසවන බාරය 36 නිව්ටන් වන අතර ඒ සඳහා යොදන ආයාසය 12 නිව්ටන්. එහි යන්ත්‍ර වාසිය වන්නේ යන්ත්‍රවාසය කියන්නේ ආයාසයේ බෙදීම බාරය නේ ආයාසයේ බාරයෙන් බෙදපුවාම 36 බෙදීම 12 මේක එන්න ඕනේ හතරෙනි උත්තරේ නේ 3 යන්ත්‍රවාසය කියන්නේ ආයාසයේ බෙදීම බාරය යන්ත්‍රවාසය කියන්නේ ආයාසයේ බෙදීම බාරය ආයාසයේ 36 නිව්ටන් බාරය 18යි නියු 12යි නියු උත්තර එනවා 3යි නේ 3යි යන්ත්‍ර වාසිය 3යි හරි ඊට පස්සේ 4වෙනි උත්තරේ ඒකට 4වෙනි උත්තරේ ඊට පස්සේ චක්‍ර සහ අක්ෂ දණ්ඩ නම් උපකරණේ පමණක් භාවිතා වන සරල යන්ත්‍ර සහ පිළිතුර තෝරන්න
චක්ෂුස අක්ෂදණ්ඩ විතරක් භාවිතා වෙනවා මේකේ පළවෙනි එක බලන්න ඩබරය බොලොක්කේ කියපු ගමන් එතන කප්පිය තියෙන්නේ බොලොක්කේ කප්පිය තියෙන්නේ ඊට පස්සේ ඉස්කරපු ඇනේ කිව්වොත් ඒකත් ආන තලයක් තියෙනවා ඊට පස්සේ යතුරු ඉනිමග ඩබරය කියලා තියෙනවා ඔකේ යතුරු කියන එක මොකේටද අයිති වෙන්නේ යතුරුක් මම අරන් පෙන්නන්නේ යතුරුක් එතන තිබුණා යතුරු මොකේටද අයිති වෙන්නේ පොඩ්ඩක් කවර කියන්නවා चक्रे लोकोट दीन अट्ठा मेक लोक रात मेक पोड़ राक्षदंड पोड़ रात मेक लोक रात मेक पोड़ रात एक हेतु मे मे तुंगिनी उत्तरे इनिमग वेरदी इनिमग कियन्ने ඊට පස්සේ දෙවෙනි උත්තරේ කුඤ්ඤය පඩිපෙර ඉස්කෘප්පු යන්නේ මේ ඔක්කොම ටික ආනත තල හතරවෙනි එක යතුරු ඩබරේ ඉස්කෘප්පු යන්නේ අන්නේ කරන් හරි ඒක නම් හරි නේ හතරවෙනි එක ආ නෑ නෑ ඉස්කෘප්පු නියනේ කියලා එන්න මේකේ මේ මේ ඉස්කෘප්පු නියනේ කියලා ආව නම් හරි නේ ඉස්කරූප ඇනේ කියලා වත් ඉතින් සමහර විට හිතන්න පුළුවන් ඉස්කරූප ඇනේ තියෙනවා මේ ලොකු චක්‍ර ඒ වුණත් එහෙම ගන්න බෑ ඉස්කරූප ඇනේ නෙවෙයි ඕකට හරියනවා මෙන්න මේ ඇනයක් නම් මේ ඒත් ඒවත් ගන්න බෑ එහෙම ඔක ඇත්තට හොඳ ප්‍රශ්නයක් නෙවෙයි ඉස්කරූප නියන කියලා තිබුණා නම් හරි මෙන්න මේ ඔයාලට මම හරි දාපෙන් ප්‍රැක්ටිකල් එකට දෙන්නේ මෙන්න මේ මේ ඇනේ නම් ගන්න පුළුවන් මොකද මේ अभी मेयने भाविता करें मेन मे चक्रे मे चक्रेटा दाला मे खरकवाण दरकवा नियन दाल मेन मेकमा खरकवाण मेक संहार गंड पुलवा बे अब इसक्रूपने गंड बे इसक्रूपने इसक्रूपने खरकोने विधि मेहमे अभी दाने मिथेट मे मिथेटमा दिथेट हम दाल खरकवाण एक उत्तरे लखनऊ एक गांड इतकोट इक उत्तरे हाथर हाथर दमा उत्तर इलांगट इसक्रूप एने इसक्रूप नियन के बना हर हर अटर हाथर गांड उत्तरे इट वैसे लीवर या भावितागर बार या किसी में दी आया से बार बाहुए दिग असुअग्द बार बाहुए दिग विसग्द वी आयास बाहु सॉरी आयास बाहु दिख असू सेंटीमीटर बार बाहु दिख विस्ताई सेंटीमीटर भी प्रवेग अनुपाते वेन्ने तो आयास बाहु दिख बार बाहु दिखी बेदपुआ प्रवेग अनुपाते तो मे उत्तरे देवनी उत्तरे देवनी उत्तरे तम नवेट देख तमा उत्तरे नवेट देख इट पे मेम सरल यंत्रे प्रधान कार्य वे मे की प्रधान कार्य मे कीरतीना मे रूपे अग्दील मे रूपे पंसी न्यूटन बार मीटर तुनाक दिगे दुरट अदगने युधन बाले न्यूटन देसी मेके सरल यंत्रे प्रधान कार्य विद्यट गंडवे आयासे गुणकिरीम आयासे गमन कल दूर आयासे गुणकिरीम आयासे गमन कल दूर प्रधान कार्य
आयासे गुण किरीम आयासे गमन कर दूर प्रतिदान कार्य उन्नत हैं बारे गुण किरीम बारे गमन कर दूर तमा गाने तो न मैं कि आयासे देसी है नहीं उठे आयासे गमन कर दूर तुनाई मीज हर एक शुरू करने लगते हैं इधर से मैं का अंतिम में जूल वाली तमा उत्तरे शुरू करने लगते हैं मैं कि ओको में निकाम डाल दी ने तो मैं उत्तरे इन्ने देसी है गुण किरीम तुनाई मीज हाथरवनी उत्तरे तमा दी यह तो सारे यंत्रे प्रतिदान कार यदि बारे गुण किरीम बारे गमन कर दूर प्रतिदान कार्य की वो बारे गुण किरीम बारे गमन कर दूर तो मैं कि बारे विन्ने पंसिया नहीं उठन एक गुण करांडो ने बारे गमन कर दूर देखाई देखाई मीटर की तो मैं कि उत्तर है ने देवनी उत्तर ने तो मैं कि इकोलोक से निपास चले देखा तमा उत्तर इकोला हाट देखा उत्तर एक अंतिम में जूल वाली तमा तो दाहवे नहीं करी क्या नोसे दाहवे ट अबे कि वे तूना दाहवे ट तूना ने तूने नहीं तो सॉरी है सुबह डे ना हाथर हाथर दाहवे ट हाथर है इकोला हाट देखा दाहवे ट हाथर है इकोला हाट देखा प्रमाण पांसी गुण किरी मध्यमा सिद्ध करण कार्य अपिकरण कार्य मेन मेक देसीआई न्यूटन गुण किरीम तुनाई मीटर तो मेघ गुण करीएम प्रतिशत बहुवीट यंत्रवासी सॉरी कार्यक्षमतावे बाल कार्यक्षमतावे 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 समीकरण प्रतिदान कार्य विधि प्रधान कार्य गुण किरीम सी मेघ एक हरियाणा उत्तर बलो पांसी गुण किरीम देख विधिम देशीय गुण किरीम तुन देवनी उत्तर ने तो एक हाटे ने दोला हाटे ने दोला सी पास हाटे ने देख इडवासे इडवासे बार ने आनंद से तालियाक बाविता अगर पांसी या न्यूटन बार है पलवेसी टे इकाई मीटर उसी ने थी लोरिकाट पोगटे ताल्लो किरीम टे देसीआई न्यूटन आयास आन तले यंत्रवासी इधर मेके आनंद तलिया भाविता न्यूटन बार जैसे मेक मेन मेहम तालू करना मेतन मेतन तालू करना मेक तालू कर आवश्यक बल मेक दिन देसीआई न्यूटन मेक मेमे कार्यक्षमता हो यंत्रवासी यंत्रवासी कार्यक्षमता यंत्रवासी यंत्रवासी मेके बारे बेदीमा आयास
බාරයේ බෙදීම ආයාසය 500 බෙදීම 200 13ට උත්තරේ දෙවෙනි එක තමයි උත්තර 13ට 2 හරි ඊට පස්සේ එක්තරා සරල යන්ත්‍රයක් වෙත 30 නිව්ටන් ආයාසයක් යෙදීමෙන් 90 නිව්ටන් බාරයක් මැඩ පැවැත්විය හැකි මැඩ පවත්වන්න පුළුවන් කියලා කියන්නේ මේකෙන් කියන්නේ 30 නිව්ටන් යොදලා 90 නිව්ටන් බාරයක් උස්සන්න පුළුවන් කියන එක තමයි කියන්නේ ඔය මැඩ පවත්වන්න පුළුවන් සමතුලිත කරන්න පුළුවන් ඊට පස්සේ තුලිත කරන්න පුළුවන් ඔය වචන ඕන එකකින් කරා කියන්නේ අර උස්සන්න පුළුවන් කියන කතන්දරේ තමයි හරි එතකොට මේ උත්තරේ ඒ කියන්නේ ඔය ඒ වගේ වචනයක් දෙකක් දැම්මට බය වෙන්න එපා හරි ඊළඟට මේක කියන්නේ එම සරල යන්ත්‍රයේ යන්ත්‍ර වාසිය කොපමණද මේකේ 100ට ගාන කිනුත් දාලා තියෙනවා 100ට ගාන කිනුත් දාලා තියෙනවා බලන්න මේ එතන යන්ත්‍ර වාසිය කියන්නේ මේකේ ආයාසයේ බෙදීම sorry බාරයේ බෙදීම ආයාසය බාරයේ මේකේ 90යි නිව්ටන් ආයාසයේ 30යි එතන මේකේ 90 බෙදීම 30 තමයි 90යි නිව්ටන් බෙදීම 30 දැන් උත්තරේ එන්නේ 3යි 3 තමයි උත්තරේ එතන මේකේ 2 තමයි උත්තරේ 14ට 2 ඉතින් ලිදකින් වතුර ඇදීමේදී කප්පියක් භාවිත කළ විට ආයාසය හා බාරයේ සමාන අගයක් ගනී. එතකොට අපි බාල්දියේ තියෙන වතුර ටික උස්සන්න ඒ බාල්දියේ ස්කන්ධයට බරට සමාන ප්‍රමාණයක් අපි මෙහෙන් බලය යොදන්න. ඒකට ඒකේ වාසියක් තියෙනවා දිශාව වෙනස් කරගන්න පුළුවන් නේ. අපි බලය යොදන දිශාව. ඒ කියන්නේ බලය මෙහෙම අදිනකොට අපි කලින් මෙහෙන් මෙහෙම උඩට ඇද්දේ දැන් අදින්නේ මෙහෙම. අපේ ඇඟේ බරක් දාලා මේක අදින්න පුළුවන්. නේ? අර බර ඒ දේවල් අදිනකොට කප්පියක් භාවිත කරලා ඔයාලා දැකලා තියෙනවා මේ පැත්තට ඇද වෙලා අදින්. ඒ කියන්නේ මොකද අපේ බරත් ඒකට යොදන්න පුළුවන්. හැබැයි මේ උඩට අදිනකොට ඒ දේ කරන්න බෑ. අන්න ඒක තමයි වාසිය. එතකොට අපිට පුළුවන් වෙලා තියෙනවා කප්පියක් භාවිතෙන් තනි කප්පියක් භාවිතෙන් අර බලයේ යොදන දිශාව වෙනස් කරගන්න. අපිට ඕන විදිහට බලය යොදන්න පුළුවන්. ඕන දිශාවකට යොදන්න පුළුවන්. බාල්දියේ උඩට එන එක තමයි සිද්ධ වෙන්නේ. බාල්දියේ උඩට එන එක තමයි සිද්ධ වෙන්නේ. එතන මේක යොදන ආයාසය අඩු වෙන නිසා කියන එක වැරදි. කාර්ය පහසු වෙන්නේ යොදන ආයාසය අඩු වෙන නිසා කියන එක වැරදි. බලයේ ක්‍රියාරේඛාවේ දිශාව වෙනස් වෙන නිසා කියන එක අන්න එක හරි. බලයේ ක්‍රියාරේඛාවේ දිශාව වෙනස් වෙන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අර ටිකක් ගැඹුරු වචන දාලා ඕක හදලා තියෙන්නේ මේකේ බලයේ යෙදිය යුතු දිශාව වෙනස් වෙනවා. බලයේ යෙදිය යුතු දිශාව වෙනස් වෙනවා. කලින් උඩට යොදපු බලය දැන් පහළට යොදනවා. එහෙම නැත්නම් අපිට පහසු නම් පැත්තට යොදනවා. ඒ ඕන විදිහකට මේ බලය යොදන්න පුළුවන්. හරි එතකොට ඒකට උත්තරේ වෙන්නේ දෙක හරි එතකොට ওই විදිහට ප්‍රශ්න 15 යනවා ওই ප්‍රශ්න 15ට එකට එක ලකුණ ගන්න ගන්න ඔය එකට එක ලකුණ ගන්න ගන්න ඔය එකට එක ලකුණ ගන්න එතන මේකේ මේ මිනිස්සු මං ඊ අර අහලා දෙවිච්ච ප්‍රශ්නේ හෙව්වා ඒක මේකේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි නේ වෙන කොහෙන් හරි හම්බෙච්ච එක සරල යන්ත්‍රයකින් කාර්යයන් පහසු කරගන්නේ ආයක අභ්‍යාස තිබිච්ච ප්‍රශ්නයක්ද වෙන පේපර් එක තිබිච්ච මේකෙම තිබිච්ච සරල යන්ත්‍රයකින් කාර්යයන් පහසු කරගන්නේ කොහොමද කියලා මම හිතන්නේ අහලා තිබු සරල යන්ත්‍රයකින් කාර්යයන් පහසු කර අභ්‍යාස තිබිච්ච නේ අපි එකතන අභ්‍යාස කතා කරනකොට ඒ වෙලාවට කතා කරා හරි ඒකට ඒක ඉනවනේ ඒ වෙලාවට කතා කරමු හරි ඊට පස්සේ බලන්න හිස් ස්ටෑන්ඩ් සුසු පද වරහන්ින් තෝරා ලියන්න. එතකොට මේ මම මේ ප්‍රශ්න ඊළඟ මෙතන නවයක් තියෙනවානේ. ඒ නවයට එකකට දෙක ගන්න ලකුණු 18ක් තියෙනවා. එතකොට වැරදිච්ච එකට දෙකක් අඩු කරගන්න. හරි බලන්න වැඩ පහසු කර කියලා එන්න ඕනද නේ? වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම සරල යන්ත්‍ර ලෙස හැඳින්වෙයි. මේකම අර අන්තිමට තියෙනවා මේ උත්තරේම ලියන්න පුළුවන් තරක් නේ සරල යන්ත්‍රයක් යන කුමක්ද කියලා අන්තිමට අහලදී. එතන වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම සරල යන්ත්‍ර ලෙස හැඳින්වෙන්නේ. එතන පළවෙනි එකට උත්තරේ පහසු කර ගැනීමට. ඒවල පහසු කියන වචනේ මෙතන දීලා තියෙනවා. කර කියන වචනේ තමයි එන්නේ. කර. හරි. ඊට පස්සේ කරාමේ භාවිත වන්නේ චක්‍ර සාක්ෂි දන්නනේ ඒක තියනවා ඔව් සකසහ අකර දෙවෙනි එකට උත්තරේ සකසහ අකර සකසහ අකර
ඊට පස්සේ වර්ගයේ ලීවරයක දරය හා භාරය අතර ආයාසය පිහිටයි. ආයාසය මැදින් පිහිටන්නේ මේ මේ හැම වෙලාවෙම මේ ආයාසය මැදින් පිහිටන්නේ තුන්වන වර්ගයේ ලීවරනේ. තුන්වන වර්ගය. ඔව් තුන්වන වර්ගයේ ලීවර වල තමයි පිහිටන්නේ. එතකොට මෙතනට එන්න ඕනේ තුන්වන කියන. තෙවන. එතකොට තුන්වෙනි එකට තෙවන. හතරවෙනි එක බලන්න. වර්ගයේ ලීවර සෑම විටම ආයාස බාහුව බාර බාහුවට වඩා දිගින් වැඩි. ආයාස බාහුව බාර බාහුවට වඩා හැම වෙලාවෙම දිගින් වැඩි වෙන්නේ දෙවන වර්ගයේ ලීවර. වීල් බැරෝව ඊට පස්සේ ගිරය නේද? එතන මැදනේ දරේ හිටින්නේ බාරේ හිටින්නේ මැද. අපි උස්සන බර එහෙම නැත්නම් කපන බර මොකක් හරි එකක් පිහිටන්නේ මැද. එතන මැද පිහිටන නිසා බාර බාහුව හැම වෙලාවෙම කෙටි. ආයාස බාහුව දිගයි හැම වෙලාවෙම. එතන ඒක නිසා මේක දෙවන වර්ගයේ ලීවර සෑම විටම ආයාස බාහුව බාර බාහුවට වඩා දිගින් වැඩි. හැම වෙලාවෙම යන්ත්‍රවාසි එකට වඩා වැඩි මෙයාලගේ. යන්ත්‍රවාසි එකට වඩා වැඩි. එතකොට ඒකට එන්න ඕනේ දෙවන කියන. එතකොට හතරවෙනි එකට දෙවන. පස්වෙනි එකට යන්ත්‍රයක ලෙස හැඳින්වෙන්නේ බාරය හා ආයාසය අතර අනුපාතය. බාරය සහ ආයාසය අතර අනුපාතයේ යන්ත්‍රවාසී කියලා හඳුන්වනවා. බායස් බාරය ආයාසය අතර අනුපාතය. පස්වෙනි එකට යන්ත්‍රවාසී. ඒක බාරය සහ ආයාසය අතර අනුපාතය. ඒක ඕකේ ඇත්තටම එන්න ඕනේ මේ බාරයේ බෙදීම ආයාසයනේ. ඔය හරි අනුපාතය කිව්වත් ඕක හරි ගැටලුවක් නෑ. ඊට පස්සේ ආයාසයේ චලනයේ උදුර බාරයේ චලනයේ උදුර එකට හිස්තැනක් තියෙන්නේ. මුලට එන්න ඕනේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය. ඊළඟට තනි අචල කප්පියක් යොදා ගැනීමෙන් කාර්ය පහසු වන්නේ ආයාසයේ යෙදෙන දිශාව කියලා දිශාව. ඔව් දිශාව කියලා එකක් තියෙනවා. එතකොට ඒකට එන්න ඕන දිශාව වෙනස් කරගන්න එක තමයි ඒකේ පහසු. තනි කප්පියක පහසුව දිශාව වෙනස් කිරීම. ඊළඟට ආනත තලයක ආනතිය වැඩි වන විට එහි යෙදිය යුතු ආයාසය අඩුයි. අඩුයි කියලා තියෙනවා නේ කියන්නේ. ආ සෝරි. ආනතිය වැඩි වෙනකොට. ආනතිය වැඩි වෙනකොට. ආනතිය වැඩි වෙනවා කියලා කියන්නේ වැඩි වෙන්නේ ආනතිය වැඩි වෙනවා කියලා කියන්නේ මේ ආනතිය අඩු අවස්ථාවක් මේක. ආනතිය වැඩි අවස්ථාවක් කියන්නේ මේක නේ. එතකොට මේ ආනතර දෙකෙන් ආනතිය අඩුයි නම් වැඩේ ලේසි. ආනතිය වැඩි නම් වැඩේ අමාරු. එතකොට ආනතලයක ආනතිය වැඩි වෙන විට යෙදිය යුතු ආයාසය වැඩි වේ කියලා තමයි එන්නේ. වැඩි වේ. මේ වගේ අවස්ථාවක් නේ වැඩි වේ. සර් කලින් එකට මොකද්ද? මේ 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 ප්‍රශ්නේ පළවෙනි එකද? සහන්. හරි. කර කියන වචනේ තමයි එන්නේ. පහසු කියන පහසු කර. හරි. කර කියන එක තමයි මොකද පහසු මේකේ දීලා තියෙන්නේ. එතකොට මේ මේකට 6 වෙනි 8 වෙනි එකට උත්තරේ 8 වෙනි එකට උත්තරේ ආනතලයක ආනතිය වැඩි වෙන විට එදිය යුතු ආයාසය වැඩි වේ. ඊළඟට යන්ත්‍රයක යන්ත්‍රවාසී ප්‍රවේග අනුපාතය දන්න අනුපාතයේ යන්ත්‍රවාසී ප්‍රවේග අනුපාතය දන්න අනුපාතයේ කාර්යක්ෂමතාවේ කියලා හඳුන්වනවා නේ. කාර්යක්ෂමතාව. ඒක උත්තරේ කාර්යක්ෂමතාව. එකට දෙක ගානේ ගන්න. කාර්යක්ෂමතාව. හරි ඊට පස්සේ බලන්න ලීවර මේ 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 ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ වුණාට ඒක ගොඩදාගෙන යන්න පුළුවන්. යන්න පුළුවන් තත්ත්වයක් තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඒතරේ හිතලා බලලා පොඩ්ඩක් ගොඩදාගෙන යන්න පුළුවන්. නැත්නම් මේක ටිකක් පොඩි වැරද්දක් තියෙනවා. මේකේ මේ බාහ්‍ය ආයාසය ලකුණු කරලා නැහැ නේ. ඒ වුණාට අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද බාහ්‍ය ආයාසය කියන්නේ. හරි.
බලන්න මේකේ මැදින් තියෙනවා මෙහෙම දරය නේ දරය දීලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක ඇඳලා තියෙන්නේ दस में के पी के लखनऊ कर लेती ना मेक आर के लखनऊ कर लेती ना मेक दस मेथनी वाला मेथन टे एक्स के लखनऊ कर लेती ना मेथनी वाला मेथन टे वाई के लखनऊ कर लेती तो ने मेक वाला ना में यह तो रूपे पी की आर एक्स वाई कोटा स्नाम कर पाले भी नहीं पी की आर एक्स वाई तमा लखनऊ कराने दीन पी की आर एक्स लखनऊ देखा देखा लखनऊ एक एक देखा अभी बल मुकुदीला යන්ත්‍රයෙන් වැඩක් වෙන්නේ නැහැ නේ නේ වැඩේ පහසු වෙන්නේ නැහැ අතෙන්ට මෙතෙන්ට බාරය දැම්මොත් එහෙම වැඩේ පහසු වෙන්නේ නැහැ මේ වැඩේ පහසු වෙන්නේ නැහැ බාරේ එන්න ඕනේ කුඩා බාහුවට පොඩි බාහුවට තමයි බාරේ එන්න අනික මේක පළවෙනි වර්ගයේ ලීවරයක් නේ පළමු වර්ගයේ ලීවරයක් පළමු වර්ගයේ ලීවර හැම වෙලාවෙම වැඩේ පහසු කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ හරි ඒක නිසා මේක බාරේ කියලා ගන්න වෙනවා මේක බාරේ කියලා ගන්න ඕනේ p කියන්නේ බාරේ කියලා ගන්න වෙනවා ඊට පස්සේ q කියන එක දරේ කියලා ගන්න වෙනවා q කියන්නේ දරේ කියලා ගන්න වෙනවා r කියලා කියන්නේ ආයාසය කියලා ගන්න වෙනවා ඊට පස්සේ x කියලා කියන්නේ බාර බාහුව y කියලා කියන්නේ ආයාස බාහුව කියලා ගන්න පුළුවන් ගන්න වෙනවා එතකොට p කියන්නේ බාරය q කියන්නේ දරය r කියලා කියන්නේ ආයාසය ඊට පස්සේ x කියලා කියන්නේ බාර බාහුව हरी सर रूपे तीन ने वाई एक्स किया ला वाई एक्स एक्स वाई के हर 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 से क्या रही है मगे मटर में तो नहीं दिला में वाई एक्स एंड हर जा रहे हैं हर से हर ने वाई एक्स मगे इस बार भी में देखा वार दिन ने तो कहो मतलब में क्या वार दूनी हर तो ने में के आनी पैट्टो एंड एक्स किया ला किया ने दंडे निधास बाले निधास එතකොට මේකේ මේ නිදහස් කෙලවර කියලා කියන්නේ බාරයක් නැති කෙලවර බාරයක් නැති කෙලවර ඔයාලා ඒවා නිකන් හිතලා ගන්න ඕනේ දේවල් හිතලා ගන්න ඕනේ දේවල් මේවා මේ පොතේවත් කොහෙවත් නැති දේවල් නිදහස් කෙලවර කියන්නේ මෙන්න මේ කෙලවර මේ මෙතන තමයි නිදහස් කෙලවර තියෙන්නේ මේක නිදහසේ තියෙන්නේ ඕන කෙනෙකුට ඇවිල්ලා බලය යොදන්න පුළුවන් මෙතන මෙතන නිදහස් නෑ මෙතන බාරයක් කෙලලන් තියෙන්නේ ඒක නිසා නිදහස් කෙලවර විදිහට අපිට ගන්න වෙන්නේ r r තමයි නිදහස් කෙලවර කියලා ගන්න වෙන්නේ बारे आधार क्यू दंडे निधास बाले आर इलांगट लीवर बार पी पी के मेके क्यू आर पी के उत्तर तुने
ඉතින් මේකේ ඔය තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකට ලකුණු පහක් ගන්න පහක් නම් කරන්න දීලා ලකුණු පහක් ගන්න ඊට පස්සේ දෙවෙනි කොටසේ උත්තර තුනක් ලියන්න දිනවා ඒකට ලකුණු තුනක් ගන්න හරි ඒකට ලකුණු තුනක් ගන්න ඒ කියන්නේ මේකට ලකුණු පහක් ගන්න මෙන්න මේ කොටසට ලකුණු පහක් ගන්න මේකට ලකුණු තුනක් ගන්න මේ තුන නම් කරලා දිනන හරියට ලකුණු තුනක් ගන්න ඊට පස්සේ ඉහළ සරලයන් ඉහළ සරල යන්ත්‍රය ඉහත ඉහළ මුගාට උඩ තියෙන සරල යන්ත්‍රය ගැන තමයි කියන්නේ ඉහළ සරල යන්ත්‍රයේ මත යෙදෙන බාරයේ යෙදෙන භාණ්ඩයේ බර එතන මේක එල්ලන භාණ්ඩයේ බර 48 නිව්ටන් වන අතර එය ඉසවීමට යෙදෙන බලය 12 නිව්ටන් වේ එහි යන්ත්‍ර වාසිය සොයන එතන මේකේ දැන් මේ වෙනකොට අපි දන්නවා අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රශ්නේ එනකොටම අපි දන්නවා මේ කෙටි බාහුවට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ බාරය කියලා මොකද මේකේ යොදන්න වෙන ආයාසය අඩුයි යොදන්න වෙන ආයාසය අඩුයි ඒ කියන්නේ අනිවාර්යෙන් ආයාස බාහුව දිගින් වැඩි කියන එක තමයි එකෙන් කියන්නේ ආයාස බාහුව දිගින් වැඩි නම් අපිට අනිවාර්යෙන් මේ x කියන එක ආයාස බාහුව විදියටයි r කියන එක අපි මේ ගත්ත උත්තරේ හරි ආයාසයේ විදියටයි ගන්න පුළුවන් එතකොට මේක ආයාසයේ බෙදීම බාරයේ බෙදීම ආයාසය කියලා යන්ත්‍ර වාසිය ගන්න පුළුවන් එකට ලකුණු දෙකක් ගන්න තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකක් ගන්න ඒක එතකොට යන්ත්‍ර වාසිය ආයාසයේ බෙදීම sorry බාරයේ බෙදීම ආයාස ඉතින් උත්තර එනවා 48 බෙදීම 12 ඒ යන්ත්‍රවාසිය හතරක් කියලා තමයි එන්නේ. සර් පළවෙනි ප්‍රශ්නේ ලකුණු කීයද? පළවෙනි එකේ ලකුණු 5යි. හරි. ඊළඟට ලකුණු නැහැ සර් මේ පළවෙනි මේකද? මුල් මේකද? ඒ කියන්නේ ප්‍රශ්න 9ක් තිබිච්ච එකද? ඔව් සර්. ආ 18ක් වෙනවා. එකට දෙක ගන්න. හරි. හරි සර්. හරි. इधर बलांगट लीवरेक प्रवेग मे लीवरेक प्रवेगानुपात आधार समीकरण लिया लीवरेक प्रवेगानुपात आधार समीकरण आयास मेघन आयास सिद्धुकल विस्थापने वेदीम बारे सिद्धुकल विस्थापन एक प्रवेगानुपात मे आयास प्रवेगानुपात समानाई प्रवेगानुपात समानाई ආයාසය සිදු කළ විස්ථාපනයේ බෙදීම බාරය සිදු කළ විස්ථාපන. ඔකවල මෙහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ආයාසය ගමන් කළ දුර බෙදීම බාරය ගමන් කළ දුර කියලා ලිව්වත් කමක් නැහැ. ඊළඟට තව එකක් තියෙනවා ඉතින් ආයාස බාහුවේ දිග බෙදීම බාර බාහුවේ දිග කියලා ඒකත් ගන්න බැරි නැහැ. හරි ඒකත් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය සමීකරණ තුනෙන් ඕන එකක් ඔයාල ලිව්වට ලකුණු දෙන්න. ඊළඟට එදිනෙදා ඒතර ලේකට ලකුණු දෙකක් ගන්න. ඒතර මේ 3 4 5 කියන ප්‍රශ්න තුනටම ලකුණු දෙක ගන්න තමයි දීලා තින්නේ මම ඈ. 4 වෙනි එක බලන්න ලීවරේක ප්‍රවේග අනුපාතයට අදාළ සමීකරණයක හරි 5 වෙනි එක එදිනෙදා කාර්යයන්වලදී ප්‍රයෝජනට ගන්න ලීවර දෙකක් නම් කරන්න. ඒතර මේකෙදි ඉතින් එක එකව ගන්න පුළුවන් බිලි පිත්ත ඕනනම් ගන්න පුළුවන් කොස්ස ඉදලා විල්බැරෝව ඕන එකක් ගන්න පුළුවන් නේ. ඊට පස්සේ හැන්ද ගන්න පුළුවන් लीवर वर्ग सरल मे आयात्वा कुमन वर्ग लीवर वर्ग आयात्वन वर्गे लीवर देवन वर्गे लीवर वर्ग देवन वर्गे लीवर लकड़ दिखा
මෙය අයත්පන්නේ කුමන ලීවර් වර්ගයටද කියවම දෙවන වර්ගයේ ලීවර්. ඊට පස්සේ ABC ලක්ෂ නම් කරන්න ඒකත් හරි. මෙහි x y දුරවල් හඳුන්වන නම ලියන්න. XY දුරවල් හඳුන්වන නම. ඒතර මේකේ x කියලා කියන්නේ ආයාස බාහුව. y කියලා කියන්නේ බාර බාහුව. නේ? x කියලා කියන්නේ x කියලා කියන්නේ ආයාස බාහුව. y කියන්නේ බාර බාහුව. ඒතර ඒකට ලකුණු දෙකක් ගන්න. ඒතර මේකේ ලකුණු ආවේ 2 3 2. පළවෙනි එකට 2යි දෙවෙනි එකට 3යි තුන්වෙනි එකට 2යි. ඊළඟට මේ කියනවා x වල දිග 2 මීටර. මීටර 2ක් x දිගයි y 0.5යි. එතන මෙම යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය ගණනය කරන්න. දැන් ප්‍රවේග අනුපාතය හොයන්නේ මේ ආයාසයේ සිදු වූ විස්ථාපනයේ බෙදීම් භාරයේ සිදු වූ විස්ථාපන. එතන ඒකට සමානයි කියලා ගත්තා අපි ආයාස බාහුවේ දිග බෙදීම භාර බාහුවේ දිග. එතන මේකේ ආයාස බාහුවේ දිග භාර බාහුවෙන් දිග භාර බාහුවේ දිගින් බෙදලා අපිට ප්‍රවේග අනුපාතය ගන්න පුළුවන්. මේකේ උත්තරේ ඉන්නේ 2 මීටර් බෙදීම බිංදු ඇසම 5 මීටර් උත්තරේ එනවා 4යි කියලා. එතන මේකේ යන්ත්‍ර වාසිය 4යි. යන්ත්‍ර වාසියේ ප්‍රවේග අනුපාතය 4යි. ඊළඟට මෙහි යන්ත්‍ර වාසිය 3ක් නම් එහි කාර්යක්ෂමතාවය කොපමණ? එතන මේකේ යන්ත්‍ර වාසිය 3ක් කියලා කියනවා. කාර්යක්ෂමතාවය ප්‍රවේග අනුපාතය ගුණ කිරීම C ඔන්නෝ සමීකරණය හොඳට මතක තියාගන්න. ඔක තමයි යන්ත්‍රික කාර්යක්ෂමතාවය. එතකොට මේකේ අපිට හොයාගන්න පුළුවන් යන්ත්‍ර වාසිය 3යි ප්‍රවේග අනුපාතය 4යි ගුණ කිරීම C. යම් මේ යන්ත්‍රයේ 75% කාර්යක්ෂමතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතනින් නවත්තන්නත් පුළුවන් වල 100ට ගණනක් විදිහට නොදී 4න් 3යි කියලා දෙන්නත් පුළුවන්. 4න් 3යි කියන එක 0.75යි කියලා දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට හරි ඒක හරි. එතකොට ඒකට ගන්න මේ 4 වෙනි ප්‍රශ්නෙට 1 ලකුණයි 5 වෙනි ප්‍රශ්නෙට ලකුණු 2ක් විදිහට ගන්න. 4ට 1යි 5ට 2යි. ඊළඟට අපි යනවා 5 වෙනි ප්‍රශ්නෙට. විශාල බාරයක් එසවීමට සරල යන්ත්‍රයක් යොදා ගන්න අවස්ථාවක පහත රූපයේ දැක්කේ. බාරයේ නිරුවන් 200. මෙම සරල යන්ත්‍රය හඳුන්වන නම මේකට ලකුණු 1ක් ගන්න. මේක කප්පිය නේ. ලකුණු 1ක් ගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය බාරයේ එසවීමට මෙවැනි යන්ත්‍රයක් භාවිතයේ වාසිය ලියා දක්වන්න. එතකොට මේකේ අපි වාසියක් ලියා දක්වන්න කිව්වම මේකේ අපිට යන්ත්‍ර වාසියක් එන්නේ නැහැ නේ. කිසිම වාසියක් එන්නේ නැහැ මේ. මේකේ එකම වාසිය තමයි අපිට කැමති දිශාවට බලයේ යෙදිය හැකි වීම. එතකොට බලයේ යෙදිය හැ යෙදිය යුතු දිශාව වෙනස් කරගන්න පුළුවන්. හරි ඒක එහෙම ලියුවාම කොහොම හරි ඒ ඊට සමාන උත්තරයක් තියෙනවා නම් ගන්න. බලයේ යෙදිය යුතු දිශාව වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ බලයේ පහසු දිශාවකට යොදන්න පුළුවන්. අන්න ඒ වගේ උත්තර තියනවා නම් හරි දාගන්න. ඒක ලකුණු 2ක් ගන්න. දෙකට ලකුණු 2ක් ගන්න. ඊට පස්සේ යොදන ආයාසයේ තවත් අඩු කිරීමට මෙම් පද්ධතිය සිදු කළ හැකි වෙනස්කමක් ලියන්න. ඊට මේකට තව කප්පියක් භාවිතා කරන්න පුළුවන්. තව කප්පියක් භාවිතා කරොත් අපිට පුළුවන් මේ යොදන බලය භාගයකට අඩු කරගන්න. නේ භාගයකට අඩු කරගන්න පුළුවන්. අපි සංයුක්ත කප්පියක් භාවිතා කරමු. ඊළඟට ඉහත තුන අවස්ථාවේදී යොදන ආයාසය 10 නිව්ටන් නම් 100 නිව්ටන් නම් යන්ත්‍රයේ යන්ත්‍ර වාසිය කොපමණ? තුන්වන අවස්ථාවේදී හරි. එතකොට මේකේ උත්තරේ ගන්න තියෙන්නේ මේකේ යන්ත්‍ර වාසිය කියලා කියන්නේ කොහොමදද ඉතින්? මේවා ප්‍රශ්නයක් ආවම කෙලින්ම අපි බලන්න ඕනේ මේකේ මේ අර සමීකරණේ බලනවා. හරි ලේසි. මේක සමීකරණේ යන්ත්‍රවාසියේ සමීකරණේ යන්ත්‍රවාසියේ සමීකරණේ සමානයි යන්ත්‍රවාසියේ සමානයි ආයාසයේ බෙදීම sorry බාරයේ බෙදීම ආයාසය.
අපිට මේක වෙන මොකොත් හොයන්න හිතන්න දෙයක් නෑ. මේකේ ආයාසය මේ කියලා තියෙනවා නිව්ටන් 100ක් බල ආයාසයක් තමයි යොදන්නේ බාරය 200යි නිව්ටන්. ඒතර යන්ත්‍රවාසිය දෙකක් කියලා තමයි. ඒතර කප්පි දෙකක් භාවිත කරනකොට කොහොමදත් යන්ත්‍රවාසිය දෙකක් වෙනවා. කම්පි තුනක් භාවිත කරන යන්ත්‍රවාසිය තුනක් වෙනවා. බලන්න මේකේ මේ ඊළඟ ප්‍රශ්නේ එකට ලකුණු දෙකක් ගන්න. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නට එක ලකුණයි ඊළඟට එන ප්‍රශ්න හතරවල ලකුණු දෙක ගන්න එන්නේ. අන්තිමට හයවෙනි ප්‍රශ්නට එක ලකුණක් මම දාලා තියෙනවා. බලන්න පස්වෙනි ප්‍රශ්නේ මෙම අවස්ථාවේදී බාරයේ ගමන් කළ දුර 2 මීටර නම් ප්‍රතිදාන කාර්යය ගන්න කරන්න. තර මෙම අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී ඔය කියන්නේ මේ මේ අර මෙන්න මේ අවස්ථාවේ. තර බාරයේ 2 මීටර ගමන් කරනවා නම් බාරයේ 2 මීටර ගමන් කරනවා නම් කප්පි දෙකක් භාවිත කරපුවාම හරි හරි මේක ඇතින් අපිට ආහාරයේ ප්‍රතිදාන කාර්යය අහනකොට බාරයේ ගුණ කිරීම බාරයේ ගමන් කළව දුර නේ. තර ප්‍රතිදාන කාර්යය බාරයේ ගුණ කිරීම බාරයේ ගමන් කර දුර සමානයි බාරයේ මේකේ අපිට දීලා තියෙනවා 200 නිව්ටන් බාරයේ ගමන් කරපු දුරක් දීලා තියෙනවා 2 මීටර. ඉතින් උත්තරේ එන්නේ 200 ගුණ කිරීම දෙක 400යි මීටර් 400යි ජූල්. ඔය තියෙන්නේ ප්‍රතිදාන කාර්ය. ඊළඟට චක්‍ර සහ අක්ෂ දණ්ඩ වර්ගයේ සරල යන්ත්‍රයේ උදාහරණයක් ඩබරය डबरे हिमने उदाहरण कीपेपुला चक्र सह अक्ष उदाहरण पलवनी प्रश्न हाईवनी प्रश्न एक्नाई मेद तीन प्रश्न हाथ लकन देखनेट पास आया बलने हाईवेनी प्रश्न पहाल हेम प्रश्न लकन देखने लकन देख पहात दक्वाए आनंद तले की මේ යන්ත්‍රවාසිය කොපමණද යන්ත්‍රවාසිය කියලා කියන්නේ ආයාසයේ බෙදීම sorry බාරයේ බෙදීම ආයාසය බාරයේ බෙදීම ආයාසය මෙතෙන්දී බාරයේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින් මේක නිව්ටන් කරගන්න කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන බාරය නිව්ටන් කරගන්න කිලෝග්‍රෑම් 120යි නම් මේක නිව්ටන් කරගත්තාම 1200යි නිව්ටන්. එතකොට මේකේ බාරය වෙන්නේ 1200යි නිව්ටන්. ආයාසය වෙන්නේ 400යි නිව්ටන්. හරි. ඊතල යන්ත්‍රවාසිය කීයද කියලා අහනවා. යන්ත්‍රවාසිය බාරයේ බෙදීම ආයාසය. ඊතල බාරයේ බෙදීම ආයාසය කියන්නේ යන්ත්‍ර වාසිය සමානයි බාරයේ බෙදීම ආයාසය. බාරය 1200යි ආයාසය 400යි සමානයි තුනයි යන්ත්‍රවාසිය තුනයි. හරි ඊට පස්සේ ප්‍රවේග අනුපාතය හතරක් නම් ආයාසයේ විස්ථාපනයේ කොපමණ ප්‍රවේග අනුපාතය හතරයි නම් ආයාසයේ විස්ථාපනයේ කොපමණද කියලා. එතන ප්‍රවේග අනුපාතයේ සමීකරණ ලියලා අපිට ආයාසයේ විස්ථාපනය හොයාගන්න පුළුවන්. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ ගමන් කළ දුර ගමන් කළ දුර බෙදීම බාරය ගමන් කළ දුර. එතන මේකේ අපි අහන්නේ ආයාසයේ විස්ථාපණයෙන් අහන්නේ ආයාසයේ ගමන් කළපු දුර තමයි අහන්නේ. එතන ආයාසයේ ගමන් කරපු දුර සමානයි ප්‍රවේග අනුපාතය ගුණ කිරීම බාරය ගමන් කළ දුර බාරය ගමන් කළ දුර. එතන ප්‍රවේග අනුපාතය මේකේ හතරක් කියලා දීලා තියෙනවා. बारे गमन करपु दूर सीआई सेंटीमीटर कीला दिया दिया सीआई सेंटीमीटर इधर अनिवार्य आया से गमन करपु दूर हार सीआई सेंटीमीटर में हार सीआई सेंटीमीटर
ඊට පස්සේ කාර්යක්ෂමතාවයේ කොපමණද කියලා අහනවා කාර්යක්ෂමතාවය හොයන්න අපිට පුළුවන් අර අර ක්‍රමෙට නේ එතකොට මේකේ අපි දන්නවා යන්ත්‍රවාසිය දන්නවා ඊට පස්සේ අපි දන්නවා ප්‍රවේග අනුපාතය අපිට දීලා තියෙනවා 4යි කියලා එහෙනම් කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100 यंत्र प्रवेग अनुपात हतराई गुणकिरीम सी मेके तरसम सीएट हाग कार्यक्षमता व्यक्त लखनऊ दिग्गा प्रतिदान कार्य मेके प्रधान कार्य प्रतिदान कार्य महालघु अमार මේකේ ආයාසයේ ගමන් කරපු බාරේ ගමන් කරපු උස තියෙනවා බාරේ ගමන් කරපු දුර තියෙනවා සෙන්ටිමීටර් 100යි සෙන්ටිමීටර් 100යි කියන්නේ මීටර් 1යි මීටර් 1යි එතන මේකෙදි වෙන මොකුත් හොයන්න අවශ්‍ය නැහැ ප්‍රතිදාන කාර්ය සමානයි බාරේ ගුණ කිරීම බාරේ ගමන් කළ දුර ඔන්න ඔගේ තමයි හොයන්නේ ඊටස් බාරේ මේකේ एक दास देसी न्यूटन बारे गमन कर दुरावेन्ने एकाई मीटर तो निकाम उत्तर एक दास देसी जूल की एक दास देसी जूल एक दास देसी जूल के इलांट मेके हालती प्रश्न इलांट लीवर नम लीवर नम वर्गेट आया सरल यंत्र रूपे देखती सरल यंत्र कुमग्ध के हालती सरल यंत्र दिन जीवित दी වැඩ පහසු කර ගැනීමට භාවිතා කරන දේවල් තමයි සරල යන්ත්‍ර කියලා කියන්නේ. මේකේ මුලින් දීලා තිබුණ හොඳ මේව ගන්නනේ. ඒක. කොමාරි ආමෙතින් වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම සරල යන්ත්‍ර ලෙස හැඳින්වෙන්නේ. ඔන්න ඔක ලිව්වනම් හරි. जैसे मेहि यंत्रवासी कोपमन यंत्रवासी होयांड मेकि आयासे बारे जनको मम आयासे बारे दुन्ना तर आयासे बारे आणु मेके यंत्रवासी होयांड तमाती මම දුන්නේ මේකේ මෙන්න මෙහෙම නේ මෙහෙම ඊතලයක් ගියවා එතනින් මෙතනින් පහළ ඊතලයක් ගියවා එතකොට මේක ආයාසය මේක බාරය මේක දරය එතකොට මට කියන්න මේ මේ ඊතලේ ගා මම මොකද ලියලා තිබ්බේ මට හරියට මතක නැහැ කීයද බාරය කීයද දීලා තිබුණේ මෙතන කීයද දීලා තිබුණේ අගය නිව්ටන් न्यूटन वीस सर मेतन है न्यूटन दाह है इधर इधर मंद दीला दी बुना इधर कोटा मेके मुली महान यंत्रवासी देवनीय का यंत्रवासी है क्या लगे अन्य आया से बेदीम बार आया से सॉरी बार ए बेदीम आया तो बारे विस्साय न्यूटन आया से दहाय न्यूटन उत्तरे नवा देखाई तो यंत्रवासी देखाई प्रवेगानुपाते आपने गाना पुला मेके आयास बाहुए दिगवे दियों बार बाहुए दिग तो आयास बाहुए दिगाई बार बाहुए दिगाई गाना कोटा मेके बड़ी प्रश्न आती है ना एक गले हितान दो उधर मेके दीला दी ने मेने मेहम मेतेन जरा मेतेन टा පහයි කියලා දීලා තියෙනවා. එතකොට අපිට බාර බාහුවේ දිග 5 සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. හැබැයි මෙතන ඉඳලා මෙතෙන්ට තමයි මේ දීලා තියෙන දිග 15 සෙන්ටිමීටර කියලා. එතන ඇත්තටම ආයාස බාහුවේ දිග වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. ආයාස බාහුවේ දිග වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 20 සෙන්ටිමීටර. එතන අපිට ප්‍රවේග අනුපාතය හොයන්න කිව්වහම ප්‍රවේග අනුපාතය හොයන්න කිව්වහම එක අපිට ගන්න පුළුවන් ආයාස බාහුවේ දිග බෙදීම බාර බාහුවේ දිග. ඒතර ආයාස බාහුවේ දිග මෙතන ඉඳලා අතෙන්ට 20 සෙන්ටිමීටර
බර බාහුවේ දිග වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 5 සෙන්ටිමීටර්. උත්තර එනවා 4යි කියලා. එතන මේ තියෙන්නේ ප්‍රවේග අනුපාතය. එතන අපි යන්ත්‍ර වාසිය කලින් හොයාගත්තා 2යි. එතන යන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය දන්නවනම් අපිට පුළුවන් කාර්යක්ෂමතාවය හොයන්න. එතන මේකේ කාර්යක්ෂමතාවය 150ක් කියලා එන්නේ නේ. කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතයේ ගුණකිරීම c. එතකොට මේකේ යන්ත්‍ර වාසිය විදිහට ඇවිල්ලා තියෙන්නේ 2යි. යන්ත්‍ර වාසිය 2යි ප්‍රවේග අනුපාතය 4යි ගුණකිරීම c. 50යි ප්‍රවේගානුපාතයේ සමානයි මේ ආයාස බාහුවේ දිග මේ මේකද තේරුන්නේ නැත්තේ කියන්නේ මේ තියෙන්නේ ගිරේ මේ ගිරේ කැපෙන කොටස මේ තියෙන යටින් අල්ල ගන්න කොටස එතන මේකේ පුවක් ගෙඩිය තියෙන්නේ මෙතන මෙතන තමයි පුවක් ගෙඩිය තියෙන්නේ එතන මේ තියෙන්නේ දරේ මේක දරේ එතන මේ මේ මෙතන තමයි ආයාසය අපි ආයාසය කියන්නේ බලය යොදන්නේ මෙතෙන් මෙතනින් ඉහළට තමයි බලය යොදන්නේ මෙතනින් ඉහළට තමයි බලය යොදන්නේ එතන ඇත්තට මම මෙතනින් ඉහළට ඊතලේ දාලා තිබුණා මේක මේක එන්න ඕනේ ඇත්තට මෙතනින් පහළට ඊතල. කොහොම තමයි එන්න ඕනේ මොකද මේ බලය යොදන්නේ පහළට ඒක නිසා. මේකෙන් උඩට බලය යොදන්නේ මෙතනින් පහළට බලය යොදන. එතකොට මේකේ හර්ෂගේ ප්‍රශ්නේ වුණේ මේකේ කොහොමද මම මේ මේ ප්‍රවේග අනුපාතය ගත්තේ කියන එකනේ. ප්‍රවේග අනුපාතය නේද? ඔව් සර්. එතකොට මේකේ මෙන්න මේ දුර දීලා තියෙනවා සෙන්ටිමීටර 5ක්. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර දීලා දිනවා සෙන්ටිමීටර් 15ක් කියලා. එතකොට මේ අපිට අර මේ ප්‍රවේග අනුපාතය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. ප්‍රවේග අනුපාතය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම ක්‍රමය අපි හැම වෙලාවෙම භාවිත කරන ක්‍රමය තමයි ප්‍රවේග අනුපාතය සමානයි මෙන්න මේ ආයාසයේ ගමන් කරපු දුර. ආයාසයේ ගමන් කර ආයාසයේ විස්ථාපන. ආයාසයේ විස්ථාපනයේ බෙදීම බාරේ විස්ථාපනය හරි ඒනට අපිට ඊට ඒ වගේම තව සමීකරණයක් පුළුවන් මෙන්න මෙහෙම හදාගන්න මේකිනුත් පුළුවන් ආයාස බාහුවේ දිග ආයාස බාහුවේ දිග දිග බෙදීම බාර බාහුවේ දිග මේ සමීකරණයත් හොයන්න පුළුවන් මෙතෙන්ද ගන්න හරිද හර්ෂ? හරි සර්. හරි නේ. එතකොට අපි ආයාස බාහුවේ දිගයි බාර බාහුවේ දිගයි තමයි හොයන්න ඕනේ. දැන් මෙතන බාර බාහුවේ දිග දීලා තියෙනවා 5 cm. එතන බාර බාහුව ප්‍රශ්නයක් නැහැ. 5 cm කියලා ගන්න ඕනේ. ඒකට ආයාස බාහුව බලනවා. ආයාස බාහුව මෙතන දීලා නැහැ. දීලා තියෙන්නේ පුවක් ගැටියේ ඉඳලා. කියන්නේ බාරේ ඉඳලා ආයාසයට දුර විතරයි දීලා තියෙන්නේ. අපි ආයාස බාහුව කියලා ගන්න ඕක නෙවෙයි. ආයාස බාහුව කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන දුර. තේරුණාද හරියට? ඔව් සර් එතන තමයි වැරදිලා තියෙන්නේ. ආ ඒක තමයි වැරදිලා තියෙන්නේ. මේ දෙකේ එකතුව ගන්න ඕනේ එතකොට 20යි සෙන්ටිමීටර කි. ඔය දෙතුන් දෙනෙක් වැරදිලා තිබුණා. එතන මේක උත්තර වෙනවා 4යි කිය. අතන 15ම ගත්තා නම් 3යි කියලා. එතකොට 175 කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා එනවා. මෙතන හැබැයි 4ක් එන්න නිසා 150ක කාර්යක්ෂමතාවයක් කියලා එනද ඒකත් වරදිනවා ඊළා එකත් වරදිනවා නේ එතන මේ ඔක්කොටම ලකුණු දෙක ගන්න එක බලන්න එකතු කරලා හරිද කොහොමද ලකුණු සතාව එකක් තියෙනවා මේ අර අර 6 වෙනි ගානේ මේ ඒකෙත් ප්‍රවේග අනුපාතය
අර ආයාසයේ ස්ථාපනය හොයන්න කියලා තියෙනවා. ආ ප්‍රවේග අනුපාතය 4ක් නම් ආයාසයේ ස්ථාපනය. ආ බලන්න. දැන් මේකේ මේ මෙහෙම රෝල් කරගෙන යන එක නේ කරන්නේ මේක රෝල් කරගෙන උඩට යනවා. ඒතර මේක සෙන්ටිමීටර් 100. ඒ කියන්නේ 1 මීටර මීටර 1යි. ඊට එතකොට මේක 400 නිව්ටන් බලයක් හදලා මේක අරයි යන. ඒතර ඇත්තටම මේකේ බර වෙන්නේ 1200 නිව්ටන්. මොකද 120 කිලෝග්‍රෑම් කියලා දීලා දෙන එක නිසා 1200 නිව්ටන් තමයි මේකේ බර. ඊළඟට හර්ෂක ප්‍රශ්නේ මේකේ ප්‍රවේග අනුපාතය 4ක් නะ ප්‍රවේග අනුපාතය 4ක් නම් ප්‍රවේග අනුපාතය 4ක් නම් ආයාසයේ චලනයේ දුර කීයද කියලා අහන ආයාසයේ විස්ථාපනයේ කොච්චරද කියලා අහන මේ තියෙන්නේ බාරයේ විස්ථාපනය හර්ෂ ඒක තේරුණාද මේ මීටර 1 කියලා කියන්නේ සෙන්ටිමීටර් 100 කියලා කියන්නේ බාරයේ විස්ථාපනය ඒක තේරුණාද ඒක තේරුණා නේ එතකොට ආයාසයේ විස්ථාපනය කියලා කියන්නේ මේ ආනත තලයේ දිග ආයාසයේ විස්ථාපනය කියලා ගන්න මෙන්න මේකේ දිග. එතන මෙන්න මේකේ දිග තමයි අපි හොයාගන්නේ. එතන ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ ආයාසයේ විස්ථාපනයේ බෙදීම බාරයේ විස්ථාපනය. එහෙම නැත්නම් ආයාසයේ ගමන් කළ දුර බෙදීම බාරයේ ගමන් කළ දුර. මේ සමීකරණය තේරුණාද? ඔව් සර්. හරි ඉතින් මේ සමීකරණය අනුව දැන් අපිට ප්‍රවේග අනුපාතය දීලා තියෙනවා 4යි කියලා ඊට පස්සේ ආයාසයේ විස්ථාපනය තමයි අපි හොයන්න ඕනේ ඕන අපිට ඒක x කියලා ගන්න පුළුවන් මෙහෙම x ක් කියලා අකුරක් දාලා එහෙම ගන්න පුළුවන් මම නිකම්ම ආයාසයේ විස්ථාපනය කියලා දානවා ඒක බෙදන්න ඕනේ ආයාසයේ විස්ථාපනය බෙදන්න ඕනේ බාරයේ විස්ථාපනය අනිවාර්යෙන් අපි දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ට ඒක සෙන්ටිමීටර් 100 කියලා දීලා තියෙන්නේ 100 කියලා දාන්නත් පුළුවන් මෙතෙන් එහෙම නැත්නම් මීටර වලින් 1 මීටර කියලා දාන්නත් පුළුවන්. ඉතින් ආයාසයේ විස්ථාපනය එන්නේ 4 මීටර කියලා. ආයාසයේ විස්ථාපනය සමානයි 4 මීටර. ඒ කියන්නේ මේ සමීකරණේ ආයාසයේ විස්ථාපනය එක පැත්තක තනි කර ගන්නවා. තනි කර ගන්නකොට මේක මෙහෙම උඩට එනවා. මේක මෙහෙම උඩට ආවම ආයාසයේ විස්ථාපනය සමානයි 4 වැඩි කිරීම 1 කියලා තමයි. හරිද තේරුණාද වැඩි? මංජි අනුයි සර් මෙත් මි අනුයි සර් ඊට පස්සේ තව කවුද ඉන්නේ ශාලි 94යි සර් හරිනේ හර්ෂ 94යි ගෝනේ සංකේතීය ඕකේ සර් කියලා දාලා තිබ්බා. ඕකේ සර් අද නෑ උදේ බල. මිනනේ කියලා. හරි. දැන් නැනෝ තාක්ෂණයේ සහ ඒදී කියන කොටසට යන් ඔයාලා දීලා තියෙන ටියුට් එක ගන්නකො. හරි මේකේ මේ පිටකවරේට ඔයාලා දාලා දෙන මේ ෆුට්බෝලයක්
දාලා තිනවා මේක ෆුට්බෝල් එකක් නෙවෙයි මේක මේ මේ ඉතාලම කුඩා අංශුවක් මේකට මේ පුලරින් කියලා කියන්නේ මේක අපි මේ ගැන කතා කරමු මේ පොතේ තියෙන රූපයක් වෙනවා කෙලිම මේකට නම් දාලා තියෙන්නේ මේ මේ කාබන් පරමාණු තමයි මේ තියෙන්නේ තනින් තන තියෙන කාබන් පරමාණු ඒතර මේ නැනෝ සංකල්පයට අදාළ එකක් තමයි මේ තියෙන්නේ මට හිතුණා ඉස්සෙල්ලම මේ මේ නැනෝ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ මෙන්න මෙහෙමනේ නැනෝ කියලා කියන වචනේ ආවේ මේ මෑතකදීනේ මෑතකදී කියන්නේ මේ නවසිය ගණන් වල තමයි ආවේ. කියන්නේ ඊට කලින් නැනෝ කියන වචනේ දන්නේවත් නැහැ මිනිස්සු. ඒතකොට මෙච්චර කුඩා ලෝකයක් තියෙනවා කියලා මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ. ඒතකොට ඉස්සෙල්ලාම අපිට තිබුණේ මේ මේ දැන් අපේ අපි දුරමණින ඒකකයේ මීටර්නේ. මීටර් තමයි ඒකකය. මීටර් තමයි ඒකකය. ඒතකොට මීටර් තමයි ඉස්සර මිනිස්සු මෑන්නේ. මීටර් තමයි භාවිතා කරේ. ඊට පස්සේ මේ මේ කාලයක් යනකොට ඉතා කුඩා ඊට පස්සේ තව කුඩා දේවල් මනින්න අවශ්‍ය නිසා මිලිමීටර් කියන එක ආවා. මිලිමීටර්. එතන මිලිමීටර් එන්න එනකොට මිලිමීටර් වලට එනකොට මෙතන තව එක එකක් තියෙනවා මේක ඩෙසිමීටර්. ඊට පස්සේ සෙන්ටිමීටර්. ඔහොම තියෙනවා. ඒ වලට ප්‍රධානම මීටර් වලින් පස්සේ එන ප්‍රධානම එකිනම් තමයි මිලිමීටර්. මිලිමීටර්. හරි? එතන මීටර් ඊට පස්සේ ඩෙසිමීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්. ඊට පස්සේ ඊටත් වඩා කුඩා ඒවා හදන්න ගත්ත මිනිස්සු මේ මේ ඔය ට්‍රාන්සිස්ටර් එහෙම හදන්න පටන් ගත්තාම පස්සේ කුඩා දේවල් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි බිහි වුනේ මෙන්න මේ එකකය මයික්‍රෝමීටර් කියන. මයික්‍රෝමීටර්. මේ මේ ග්‍රීක අකුරක් මියු කියන අකුර තමයි මේ තියෙන්නේ. මියු කියන අකුර. හරිද? මයික්‍රෝමීටර් කියන එක ආවේ. ඊට පස්සේ මයික්‍රෝමීටරොත් ඇවිල්ලා මයික්‍රොසොෆ්ට් දන්නවනේ මයික්‍රොසොෆ්ට් කියලා කියන්නේ ඔය කම්පියුටර් සම්බන්ධ දේවල් ඒ දවස්වල එනකොට ඒක මයික්‍රෝ කියන වචනේ භාවිත කරා. ඉතා කුඩා. කුඩා කියන තේරුම නිසා. ඊට පස්සේ ඊටත් වඩා කුඩා ලෝකයක් තියෙනවා කියලා හොයාගත්ත මෙන්න මේ නැනෝ තාක්ෂණයත් එක්ක. ඒක නිසා තව කුඩා මිනුමක් හොයාගන්න සිද්ධ වුණා. ඒකට කිව්වා නැනෝමීටර් කියලා. නැනෝමීටර් කියලා කිව්වා. එතකොට මෙන්න මෙතනින් නවතින්නෙත් නෑ. මෙතනින් තව එහාට යනවා පිකෝමීටර් කියලා එකක් හදලා දිනවා පිකෝමීටර්. ඊට පස්සේ ෆෙම්ටෝමීටර් FM ඔන්න ඔය විදිහට තියෙනවා. ඒ වුණාට ඉතින් මෙවුවනම් වැඩක් නෑ ඇත්තට. මේ වගේ මිනුම් මෙලෝ වැඩකට නැති ඒවා මොකද ඔය වගේ වගේ දිගමනිනවා කියන්නේ ඒක කර ඒක සාර්ථක නැහැ. හැබැයි ඉස්සරහට එව්වත් ඒ දන්නේ නැහැ නේ. මේවත් අර දැන්ට අවුරුදු 100කට ඉස්සලා මේ වගේ දැනගෙන හිටියෙත් නැහැ මේ මේ නැනෝමීටර් කියන්නේ නේද? දැන් ඊට පස්සේ තව කාලයක් යනකොට පිකෝමීටර් ෆෙම්ටෝමීටර් උත් ඒත් දන්නේ නැහැ ඉතින් හරියට නේ. ඒ වුණාට තාම නම් ඒ වගේන් කරන දෙයක් නැහැ ඉතින් පිකෝමීටර් ෆෙම්ටෝමීටර් වලින් කරන දෙයක් නැහැ. නැනෝමීටර් වලින් නැවතිලා තියෙනවා තාම. හරි? නැනෝමීටර් කියන එක මේ මේ භාවිතා කරන්නේ සාමාන්‍ය නැනෝමීටරයක් කියන එක ගත්තොත් එහෙම සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් අන්න ඒ වගේ පරමාණුවක් ගත්තා නැනෝමීටර 0.5 ඔන්නෝම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතාම කුඩා මිනුමක්. හරි? දැන් අර රතුරුදිරාණුවක් ගත්තා නැනෝමීටර 200ක් විතර තියෙනවා. නැනෝමීටර 200ක්. ඒතර රතුරුදිරාණුවක් කියන්නේ අපිට ඇහැට පේන්නේ නැති view එක. නේ? එතකොට අර ඉන්දිකඩු ඉඩිකඩුවක තුඩක් ගත්තොත් ඒකෙත් මං හිතන්නේ නැනෝමීටර් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා ඔයාලගේ පොතේ දක්වලා තියෙනවා. ටියුට් එකේ බලන්නකෝ. ඔයාලගේ ටියුට් එකේ මං ඒ විස්තර ටික කෙටියෙන් දක්වලා තියෙනවා බලන්න. මීටර් දෙකක් උස මිනිස්සුගේ උස නැනෝමීටර් බිලියන 2යි. මීටර් දෙකක් උස මිනිහේ නැනෝමීටර් බිලියන 2යි. අල්පෙනිති හිසක් තරම් වන පුල්ලියක විස්කම්භය නැනෝමීටර් මිලියනේ. තොර ඇල්පෙනිත්තකින් ඔයාලා පොතක හිලක් ගැහුවොත් එහෙම ඒ හිල කියන්නේ ලොකු හිලක් නෙවෙයි පොඩි තුඩක් නිකන් පොඩක් දැම්මොත් එහෙම පොතට එතන මේ මේ නැනෝමීටර් කියල් මිලියනයක් නැනෝමීටර් මිලියනයක විස්කම්භයක් තියෙන වලක් හැරෙනවා නැනෝමීටර් මිලියනය. හරි? මම මීටර් මිලියනයක වලක් හැරුවා කියලා ගිහිල්ලා ඉස්කෝල ගිහිල්ලා කිව්වේ හැගි මොන මීටරද කියලා කියන්න එපා. නැනෝමීටර් කියන එක පස්සේ කියන්න. ඒක ඕනේ නැහැ. මම මීටර් මිලියන එක වලක් හැරුවා. එහෙම කියලා කියන්න පුළුවන්. නේ? ඒක නැනෝමීටර් කියන්නේ එච්චරට කුඩා දෙයක්. ඊට පස්සේ රතුරු දිරාණුවක් කියන එක විස්කම්භයේ නැනෝමීටර් 10000යි. රතුරු දිරාණුවක විස්කම්භයේ නැනෝමීටර් 10000යි. ඒතර ඔයාලට තේරෙනවා මේ නැනෝ කියන්නේ කොච්චර කුඩා ඒකකයක්ද කියන එක. මම පොඩ්ඩක් මේ මෙන්න මේ ටික දාගෙන යන්නම් ඔයාලට පොඩ්ඩක් තේරෙන්න තව ටිකක් නැනෝමීටර් කියන්නේ කොච්චර පොඩිද කියන එක. මම මෙතන මීටර් ගන්නවා. දැන් මීටර් මෙහෙම ගමුකෝ. මම ගන්නෙ මෙන්න මෙහෙමයි. මීටර් එකක් ගන්නවා. දැන් මීටර් එකක් ගත්තොත් ඊට පස්සේ ඊළඟට තියෙන මිනුම තමයි ඩෙසිමීටර්. හරි?
decimeter 10ක් තමා මීටරයක් කියලා කියන්නේ. decimeter 10ක් මීටරේ. ඊට පස්සේ තියෙන එක කියන තමා centimeter. centimeter 100ක් මීටර එකයි. centimeter 100ක් මීටර එකයි. ඊළඟට ඉන්න එක කියන තමා millimeter කියලා කියන්නේ. එතන millimeter 1000ක් මීටර එකයි. millimeter 1000ක් මීටර එකයි. හරි? එතන මේ මේ මෙන්න මේ හැම ඒකකයක්ම මේකට සමාන කරලා තියෙන්නේ. මීටරයට සමාන කරලා තියෙන්නේ. මෙවුවා කීයක් මීටරයක් වෙනවද? මේවා කීයක් මීටරයක් වෙනවද? එහෙමයි මම ලියාගෙන යන්නේ මේ. හරි? ඊට පස්සේ ඊළඟට තියෙනවා නැනෝමීටර්. සෝ නැනෝමීටර් නේ මයික්‍රෝමීටර්. එතකොට දැන් මෙතන අර මේම මේ අර මේවා ගොඩාක් භාවිතා වෙන ඒකක නිසා 10ෙන් 10 ගිහිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට 10ෙන් 10 යන්නේ නැහැ. කෙලින්ම 1000ෙන් 1000 තමයි යන්නේ. හරි? එතන මෙතන මෙතන තියෙන මයික්‍රෝමීටර්. එතන මයික්‍රෝමීටර් ගත්තොත් එහෙම 1000ව 1000ක් තියෙනවා. ඔන්න ඔය ගණන්ක් තියෙනවා මීටරේට. මීටරේට මෙන්න මේ මිලියනයක්. මයික්‍රෝමීටර් මිලියනයක් මීටරයයි. ඊට පස්සේ අපි යනවා නැනෝමීටර් වලට. නැනෝමීටර් නැනෝමීටරයක් ගත්තොත් බිලියනයක් වෙනවා. බිලියනයක් මීටර එකයි බිලියන. දැන් නැනෝමීටර් බිලියනයක් තියෙනවා මීටර එකට. ඒක තමයි ඔයාලගේ පොතේ කියලා තියෙන්නේ. බිලියන මීටර් දෙකක් උස මිනිහෙක් නැනෝමීටර් වලින් ගත්තොත් බිලියන දෙකයි උස. බිලියන දෙකයි. ඊළඟට තව මෙතන ඉතින් අපි තව පහළට ගියොත් එහෙම පිකෝමීටර්. පිකෝමීටර් ගත්තොත් එහෙම මේක බිලියන 1000යි. මං හිතන්නේ බිලියනට පස්සේ තියෙන්නේ කොඩ්‍රිලියන් නේද? කොඩ්‍රිලියන් AI කියලා ගත්තම ගන්නද? කොඩ්‍රිලියන්. ඊට පස්සේ ඊළඟට ගත්තොත් එහෙම ෆෙම්ටෝමීටර් වලට පස්සේ මේ පිකෝමීටර් වලට පස්සේ තියෙන්නේ ෆෙම්ටෝමීටර් FM. ඒක එනවා එතකොට කොඩ්‍රිලියන් ඊට පස්සේ සෙන්ට්‍රිලියන්. සෙන්ට්‍රිලියන් එකක් කියලා එනවා. ඒවා වැඩක් නැහැ එකක්වත්. ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට එනකම් විතරයි. හරි? මීටරයක් ගත්තොත් නැනෝමීටර් බිලියනයක් තියෙනවා කියලා මතක තියාගන්න. දැන් නැනෝමීටර් කියන්නේ ළමයි ඉතාම කුඩා ඒකකයක්. ඒක ඇයි අපි මේ නැනෝමීටර් කියන එක ගැන ඉගෙන ගන්නෙ? මෙච්චර කුඩා එකක් ගැන අපිට පේන්නේවත් නැහැ. අපිට ආලෝක අන්වීක්ෂයෙන් දකින්නවත් බෑ නේ. ආලෝක අන්වීක්ෂයෙන්වත් මනින්න බෑනේ මේවා. එතකොට මේක මනින්න අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තියෙන්න ඕනේ. එතකොට මේක භාවිතා කරන්නේ ඇයි මෙච්චර මේ දඟලන්නේ මේක? අන්න ඒක තමයි මේ මේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ. එතකොට බලන්න අපි කතා කරලා තියෙනවානේ අර පදාර්ථයේ ව්‍යුහයේදී එහෙම පරමාණු ගැන කතා කරලා තියෙනවානේ. අපි බලමු පොඩ්ඩක් පරමාණුව කියන්නේ කොච්චර කුඩා ව්‍යුහයක්ද කියලා. ලයිරු මොකද බලක් උනේ? සදම්ම නැගිටවන පරක් වුණා සර්. නැගිටවන පරක් වුණාම හත වෙනවද නැගිටින්ද? මම මේ අර පේපර් එකේ රෙකෝඩින් එක මම දානවා අද රෑ දාන්න. එතකොට ඒක බලනුද අද? ආ සහල් බල එස බලන්න මේකේ මේ මේ ඔයාලට මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්න. පේනවද? නෑ. දැන් පේනවද? ඔව් සර්. හරි. මේ තියෙන පරමාණු කොච්චර කුඩාද කියන එක. දැන් ඔයාලට මෙන්න මේ යටින් දක්වලා තියෙන මේ පරිමාණ. පරිමාණය දක්වලා තියෙන යටින් පොඩි ඉරි කැල්ලක් දාලා තියෙන. මෙන්න මෙතන. මේ දක්වලා තියෙන මේ ඉරි කැල්ලේ මේ පරිමාණය තමයි. දැන් මේ ඩෙසිමීටර් කියන පරිමාණය තමයි ඉන්නේ. ඩෙසිමීටර් කියන පරිමාණය තමයි ඉන්නේ. එතන මුලින්ම ඔය වීඩියෝ එක පටන් ගද්දිම මෙන්න මීටර් කියන පරිමාණය තමයි මුලින්ම හිටියේ. ඒක පරිමාණයෙන් යනවා. දැන් මේ බලන්න මේ ඉර ඉදිරියට යන විදිහට මීටර් එහෙම වෙනස් වෙනවා. දැන් මෙතන මීටර්, මෙතන ඩෙසිමීටර්, මෙතන සෙන්ටිමීටර්, ඊට පස්සේ මිලිමීටර්, ඊට පස්සේ මයික්‍රෝමීටර්, නැනෝමීටර්, සෝරි මේ මයික්‍රෝමීටර් 100, මයික්‍රෝමීටර් 10, මයික්‍රෝමීටර්, ඊට පස්සේ නැනෝමීටර් 100, නැනෝමීටර් 10, නැනෝමීටර් 1, ඊට පස්සේ පිකෝමීටර්, ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමේට ෆෙම්ටෝමීටර් එක දක්වාම මේකේ ගමන් කරනවා.
එතන අපේ ශරීරයේ තියෙන දේවල් ඉතාම කුඩා ඇසකින් මේකේ දැකලා තියෙනවා. බලන්නකෝ මේක පොඩ පොඩ විශාලනය කරගෙන යනකොට අපිට පරමාණු එහෙම දකින්න හම්බෙනවා. මේක ඇත්ත වීඩියෝ එකක් නෙවෙයි, නිකන් හදපු වීඩියෝ එකක්. බලමු මේක කොහොම සිද්ධ වෙන්නේ. යට යන ලයින් එක බලන්න දිගට. එතන නැනෝමීටරය කියන්නේ කොච්චර කුඩා එකක්ද කියන එක ඔයාලට තේරෙයි. ඔය තියෙන්නේ අපේ කෙස් ගහක්. කෙස් ගහක් නැනෝමීටර 100ක් විතර. ඊට පස්සේ ඔය තියෙන්නේ සෛල. ඒක නැනෝමීටර සෙන්නරෝනේ සෝරිය මිනෝ මයික්‍රෝ. හරි, මයික්‍රෝමීටර 100ක් විතර සෛල. ඊට පස්සේ ඔය තියෙන්නේ තන්තු. අපේ කෙස් වල තියෙන තන්තු ඒක මයික්‍රෝමීටර 1ක් විතර. ඊට පස්සේ නැනෝමීටර වලට යනවා. නැනෝමීටර වලට ගියපුවම කෙස් ඇතුලේ තියෙනවා පොඩි තන්තු විශේෂයක්. ඒවා නැනෝමීටර 10ක් කියලා තමයි ගන්න. හරි, මේ මෙතන ඔක්කොම ඒකකයන් දානවා. මේ ගාන දානවා කෙලින්ම. මේ අපේ කෙස් වල තියෙනවා මෙන්න මේ පොලි ප්‍රෝටෝ ෆයිබ්‍රිල් කියලා තන්තු විශේෂයක්. ඒකේ ගාන නැනෝමීටර 2.8යි. එහෙම කියලා මේ දාලා තියෙනවා. ඊට පස්සේ අපේ කෙස් වල තියෙන කෙරටින් කියලා ප්‍රෝටීනයක්. ඒක නැනෝමීටර 2යි. ඊට පස්සේ දැන් තමයි යන්නේ අර පරමාණු තත්ත්වයට. බලන්න අපේ කෙරටින් කියන මේවක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කෙරටින් කියන මේ සංයෝගය හැදිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රෝටීනයක්. ඒ ප්‍රෝටීන හැදිලා තියෙන්නේ මෙන්න මේ පරමාණු එකතු වෙලා. ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන් සහ සල්ෆර් කියන කට්ටිය එකතු වෙලා තමයි ඔන්න ඔය කෙරටින් කියන එක හැදිලා තියෙන්නේ. දැන් ඒ පරමාණුක தත්ත්වයට දැන් යනවා. පරමාණු ගාවටම දැන් යනවා. බලන්න ඒ එක එක පරමාණු වල විශාලත්වය තමයි දාලා තිබෙන්නේ. දැන් බලන්න පරමාණුවක් ඇතුළට යනවා. ඈ මෙදී කාබන් පරමාණුවක් පිකෝමීටර් 67ක් විශාලත්වය විස්කම්බයක් තියෙන වස්තුවක් කාබන් පරමාණුවක් කියන්නේ. කාබන් පරමාණුවේ මැද තියෙන නියස්ටි. ඊට පස්සේ බලන්න නියස්ටි ගාවට යනවා. මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පතයන් බලන්න නියස්ටි කොච්චර පොඩිද කියන එක. ඔය තියෙන නියස්ටි එමා ණයවක විශාලත්වය ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන. දැන් ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන ඇතුලේ තියෙනවා ඒ ප්‍රෝටෝනේ මේකේ තියෙන ප්‍රෝටෝනයක විශාලත්වය. ප්‍රෝටෝනයක විශාලත්වය ෆෙම්ටෝමීටර 1යි කියලා දීලා දෙනවා. ඒ කියන්නේ ඒක මනින්න පුළුවන් ආවම ගන්න. ඉතින් ඕවා මනින්න නම් බෑ ඉතින්. ඕවා නිකන් මනක් කල්පිත වෙන්න ඇති මට බොහෝ විට හිතන විදියට. එතකොට මේක මේ ওই විදියට තමයි විශාලත්වය දක්වලා තියෙන්නේ. එතකොට මේ වගේ ලෝකයක් ගැන තමයි අපි කතා කරන්නේ මේ පාඩමේ. මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ වගේ ලෝකයක් ගැන. ඉතාම කුඩා ලෝකයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මේකේදී නැනෝමීටරය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට නැනෝමීටරය ගැන කතා කරනකොට මම පොඩ්ඩක් ඔයාලට තව වීඩියෝ එකක් පෙන්වන්නම් නැනෝ කියන සබ්ජෙක්ට් එකේ. දැන් අර කියනවානේ ඉස්සරහට ලෝකේ ඉතුරු වෙන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් එක විතරයි කියලා. මෙන්න මේ සබ්ජෙක්ට් හතර විතරලු ඉතුරු වෙන්නේ. එකක් තමයි මේ මේ අකුරු වලින් තමයි එක දක්වන්නේ. එකක් තමයි IT කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි. ඊළඟ එක තමයි ජීන් ටෙක්නොලොජි GT කියන්නේ. ජීන් කියන්නේ ජී අකුරු නේ. ඔව් GT. ඊට පස්සේ ඊළඟට තියෙන එකක් තමයි මේ NT කියන්නේ නැනෝ ටෙක්නොලොජි. ඊට පස්සේ තව එකක් තමයි අනික එක නම් මට මතක නැහැ. මෙන්න මේ ඉගෙන ගන්නවා නම් මෙන්න මේවා එකක් ඉගෙන ගන්න. හරි, මේවා කවදාවත් වැටෙන්නේ නැති සබ්ජෙක්ට්. තන මේ වගේ එකක් ඉගෙන ගන්නවා නම් මේකේ මේ වගේ මේ බලන්න මේ හැම එකකම ඕනෑම ක්ෂේත්‍රයකට මේ වගේ යෙදීම් තියෙනවා. කෘෂිකර්මාන්තය ගත්තත් IT වලින් කෘෂිකර්මාන්තයේ දීම් තියෙනවා. ජනතාක්ෂණයෙන් කෘෂිකර්මාන්තයට ඊට පස්සේ මෙන්න මේ නැනෝ තාක්ෂණයේ කෘෂිකර්මාන්තයට යොදනවා. ඊට පස්සේ මේ ඔක්කොම සෞඛ්‍ය ක්ෂේත්‍රයට යෙදෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික අපි ගත්තොත් ගුවන් යානයක් ගත්තොත් මේ ඔක්කොම ටික යෙදෙනවා. මේවා නිකන් මේ අර
ඒකට කියන්නේ මේ මේ විශ්වීය මේ මේ යුනිවර්සල් කියලා කියන්නේ හැම තැනටම යෙදෙන සබ්ජෙක්ට් තමයි මේ මේ තියෙන්නේ මේ ජාන තාක්ෂණය ඊට පස්සේ තොරතුරු තාක්ෂණය මේ නැනෝ තාක්ෂණය කියන්නේ ඒ නිසා මේ ඉස්සෙල්ලා හොයලා බලන්න මේවට යන්නේ කොහොමද කියන්නේ මේවා කරන්න යන්නේ කොහොමද කියන එක ඊට පස්සේ මේ වගේ දෙයක් හදාරන්න පටන් ගන්න හරි ඒකේ ගොඩක් වෙලාවට වෙන්නේ මෙහෙමයි ගොඩක් වෙලාවට මේ වගේ හැම ටෙක්නොලොජි එකකටම යන්නේ ඉංජිනියර්ස්ලා තමයි ඉංජිනියර්ස්ලා තමයි යන්නේ එතකොට තමන්ට කැමති සබ්ජෙක්ට් එක ඉංජිනියර් කෙනෙක් උනම් පස්සේ අධ්‍යයනය කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ ඒක පොඩ්ඩක් හොයලා බලන්න කොහොමද මේ වගේ වට යන්නේ කියන්නේ හරි ඊළඟට බලන්න මේකේ මේ මෙන්න මේ වීඩියෝ එක බලන්න නැනෝ තාක්ෂණයේ භාවිතා කරලා තාම දියුණු වෙමින් පවතින එකක් තමයි නැනෝ තාක්ෂණය කියලා කියන්නේ එතකොට නැනෝ තාක්ෂණයේ භාවිතා කරලා පොඩි පොඩි දේවල් ටිකක් හදලා තියෙනවා තමයි දැන් පොඩ්ඩක් බලමු මේ වගේ දේවල් දෙක තුන හරි බලන්න නැනෝ පේන්ට් එක නැනෝ වලින් ඒ නැනෝ තීන්ත එක ගාපුවාම සිද්ධ වෙන දේ අපිටත් ඔක අර ඉටි වලින් එහෙම හදා ගන්න පුළුවන් නැනෝ පේන්ට් එකක් ඒ වුණාට මේ වගේ හොඳට එන්නේ නැහැ බලන්න ඉතින් බලන්න මේක මලකට කන්නේ නැහැ ලේසි එකට මොකද වාතය ජලය මොකුත් ගැටෙන්නේ නැහැ නේ මේ යන්නේ ඒක නිසා මේ මේ හරි වැදගත් වෙනවා ওই නැනෝ තාක්ෂණයේ ওই පේන්ට් එකේ නැනෝ පේන්ට් එකේම හරි වැදගත්. ඒ වෙන ලොකු දේවල් තාම කරන්නේ නැහැ නැනෝ තාක්ෂණය. දැන් බලන්න නැනෝ තාක්ෂණයට අනුව හදපු ග්ලව්ස්. බාණ්ඩ එකේ තෙමෙන්නේ නැහැ. නේ? මඩේ ග්ලව්ස් දාගෙන වැඩ කරපුවා මොකද වෙන්නේ? ඔයිල් සාමාන්‍යයෙන් අපි මේ අපිට දැන් තියෙන කියන්නේ තියෙන දේවල් ගොඩක් වෙලාවට වතුරේ දිය වෙන්නේ නැති දේවල් වතුර වතුරට තෙත් වෙන්නේ නැති දේවල් ඔයිල් වලට තෙත් වෙනවා නේ ඒකට නැනෝ තාක්ෂණය අනුව හදපුවාම කිසිම දෙයකට තෙත් වෙන්නේ නැහැ එනම් මම හරියටම දන්නේ මොකද්ද කියලා මේ උනට මේ මේ කොහොම හරි එක මේ මේ මැද තියෙන කියන්නේ මේ නැනෝ තාක්ෂණය අනුව හදපු එකක් තමයි. එතන බලන්න පුණීලයක් අපිට මේ විදිහට නැනෝ විදිහට නැනෝ මේ තීන්ත වලින් ආලේප කරොත් එහෙම ඒ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැතුව අපිට මේ මේ බෝතලය ඇතුළට දා ගන්න පුළුවන්. ඒකේ පොඩි පොඩි ප්‍රයෝජන තියෙනවා. බලන්න ගෑවෙන්නේ නැහැ පොඩ්ඩක්වත් කිසිම දෙයක් නැනෝ තීන්ත ආලේප කරනවා කොන්ක්‍රීට් පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැති වෙන්නේ පීල දිගේ යවන්න පුළුවන් බලන්නකෝ මේ දැන් ඔය මේ ඔකේ පෙන්නලා තියෙන්නේ මම
මේ වීඩියෝ හැම එකකම පෙන්වෙයි දැන් මේ මේවා මේ නැනෝ තාක්ෂණේ භාවිත කියලා ගත්තට ඔය ඔය තිබිච්ච ඒවා ටික ඔය තිබිච්ච නැනෝ තාක්ෂණේ භාවිත කියලා තිබුණාට මේ හරිම සරල භාවිත ටිකක් තමයි උතර තියෙනවා ඊට වඩා ලොකු සබ්ජෙක්ට් එකක් තමයි නැනෝ කියලා කියන්නේ මෙතන 100%ක්ම කියලා තිබුණේ අර තෙමෙන් නැති දේවල් හදන්න කුණු ගෑවෙන්නේ නැති දේවල් හදන්න තමයි නැනෝ තාක්ෂණේ භාවිත කරන්න කියන්නේ නේ ඒ කුණු ගෑවෙන්නේ නැති දේවල් හදන්න නැනෝ තාක්ෂණේ භාවිත කරන්නේ ඒක එච්චර වියදම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නැනෝ තාක්ෂණය කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් එහාට ගිය දෙයක්. දැන් මේක මම ඔයාලට පෙන්වන්න හැදුවේ නැනෝ තාක්ෂණයේ මූලාරම්භය ඔතන තමයි තියෙන්නේ. කියන්නේ අර අර මොනවාද මේ මේ හබරල කොලේ. එහෙම නැත්නම් අර නෙළුම් කොලේ. ඒ වගේ වතුර රැඳෙන්නේ නැහැ. ඔන්න ඕකෙන් තමයි වැඩේ පටන් ගන්න. ඔන්න ඕකේ තමයි ස්වභාව ධර්මයේ තියෙන නැනෝ සංකල්පයට අනුව හදපු දේවල්. හරි. ඒතර බලන්නකෝ මෙන්න මේක මේ මේ ඉස්සෙල්ලා මම ඔයාලට කියන්නම් තෙමෙනවා කියන්නේ මොකද්ද කියන්නේ තෙමෙනවා කියන්නේ මොකද්ද කියන්නේ හිතන්නකෝ මෙන්න මෙහෙම ගලක් තියෙනවා හරි මෙහෙම උඩට නගින්න පුළුවන් ගලක් තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට සයින් කරපු මෙන්න මේ වගේ පෘෂ්ඨයකුත් තියෙනවා ඉතින් අපිට මේ දෙක දිගේ නගින්න කිව්වොත් මේ දෙක දිගේ උඩට නගින්න කිව්වොත් අපිට මේක දිගේ උඩට නගින එක ලේසි නේ මේක දිගේ උඩට නගින එක ලේසි මේ තැන් තැන් වල අපිට නැවති නැවති ඉන්න පුළුවන් මේ තැන් තැන් වල අපිට ඉන්න පුළුවන් මේක දිගේ නගින්න කිව්වොත් අල්ල ගන්න දැනගුත් නැ නේ දුවගෙන දුවගෙන ඇවිල්ලා උඩින් පැනලා මේකේ තැනකින් අල්ල ගන්නවා මේකේ අල්ල ගන්නවා වැඩක් නැ නේ පහළට වැටෙනවා ඉතින් නැනෝ තාක්ෂණයේ අනු අර අර මේ ඔයාලට පෙන්නලා තිබුණේ අන්න ඒ වගේ දෙයක් තමයි ඒ කියන්නේ නැනෝ පරිමාණයට අනු හලපු ප්‍රශ්නයක් මේක කියලා හිතන්න එතකොට ජලය ඇවිල්ලා ජල අණුවක් කියන්නේ මෙන්න මේක ජල අණුවක් කියලා හිතුවොත් එහෙම ජල අණු වලට ඇවිල්ලා රැඳෙන්න තැනක් නැහැ මේ ජල අණු වලට ඇවිල්ලා රැඳෙන්න තැනක් නැහැ තර මේ වගේ එකක් ගත්තොත් එහෙම වතුර ජලාණු වලට රැඳෙන්න දැන් ඕන තරම් තියෙනවා. එතන මගේ අපේ මේ ෂර්ට් එක මේ ෂර්ට් එකේ වතුර වැටිච්ච ගමන් වතුර රැඳෙනවා. ඒකට හේතුව තමයි මේ විශාල සිදුරු තියෙනවා අපිට පේන්නේ නැති වුණා. විශාල සිදුරු තියෙනවා. ඒවට ජලාණු ඒ වතුරට යන්න පුළුවන්. අන්න ඒක නිසා මෙන්න මේවා මේ මේ නැනෝ පරිමාණයට අණු හදපුවා නෙමෙයි මේවා අතර ඕන තරම් ලොකු හිදැස් තියෙනවා. ඒවා අතරින් ජලාණු වලට යන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ පෙඟිනවා කියලා. වතුරට පෙඟිනවා කියන්නේ ඕක. දැන් මේ වගේ ප්‍රශ්නයක් ගත්තොත් මේක නැනෝ පරිමාණයට හදපු අණු හදපු එකක්. මේකේ කඩතොළු, වලවල්, ගොඩලි කිසිම දෙයක් නැහැ. ජල අණු වලට මේක ඇතුලේ රැඳෙන්න තැන නැහැ. ඒක නිසා ජලයේ වැටිච්ච ගමන් මේක දිගේ පහළට ලිස්සලා යනවා. ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් නැති නිසා ලිස්සලා යනවා. හරි. දැන් මෙන්න මේක නිසා තමයි ඔය තින්ත එකක් හදලා තියෙනවා. ඕකේ මේ මේ අපි අර බලපු වීඩියෝ එකේ ඒ තින්ත එක ගෑවන් පස්සේ වතුර ගෑවෙන්නෙත් නැහැ ඊට පස්සේ මේ අර මොනවාද මේ මේ මඩ ගෑවෙන්නෙත් නැහැ කිසිම දෙයක් ගෑවෙන්නේ නැහැ. ඒතර ඔය විදිහට මේ මේ නැනෝ පරිමාණයට අණුව හැදුවොත් එහෙම ඕනම දෙයක අපිට පුළුවන් අර කුණු ගෑවෙන්නේ නැති වෙන්න පාවිච්චි කරන්න. කුණු ගෑවෙන්නේ නැති වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔන්න ඕක තමයි මේ පොඩි දෙයක් ඔය නැනෝ තාක්ෂණය ගැන කිව්වේ මම. අපි පාඩම ඉදිරියට කරගෙන යමු. එතකොට අපි බලමු මේ මොනවද නැනෝ තාක්ෂණය ගැන මීට වඩා අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි නැනෝ තාක්ෂණය සහ හේ භාවිත. හොඳට නැනෝ තාක්ෂණය ගැන අපි කතා කරනවා. මේ නැනෝ තාක්ෂණේ භාවිත ගැන අපි කතා කරනවා. හරි. දැන් බලන්න ඉස්සෙල්ලාම ඔයාලට තියෙන්නේ මෙන්න මේක නැනෝ මීටරේ කියන්නේ මොකද්ද කියන්නේ. පොඩ්ඩක් ඉන්න. බලන්න නැනෝ යනු අතිශයින්ම කුඩා දේ ආශ්‍රිත යෙදුමකි. එතකොට නැනෝ කියලා කියන්නේ බිලියනයකින් පංගුව. හරි. එතකොට නැනෝ මීටරයක් කියලා කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුව. මීටරයකින් බිලියනයකින් පංගුව. බිලියනය කියන එක අපිට
ජීවිත කාලේ අද පටන් ගත්තොත් ගණන් කරන්න ගණන් කරලා ඉවර කරන්නත් බෑ. ඒ තරමට විශාල සංඛ්‍යාවක් නේ 1.9. අනේ වගේ මීටරේ බිලියනයකට බෙදලා මීටරේ බිලියනයකට බෙදලා අන්නේ ඒකෙන් එක කොටසක් තමයි නැනෝමීටරයක් කියලා කියන්නේ. හරි. එතකොට මේකෙන් 10 ඍණ 9යි මෙන්න මේක විද්‍යාත්මක අංකණයෙන් තමයි ලියලා තියෙන්නේ. 10 ඍණ 9 කියලා කියන්නේ බිංදු ඇසම් බිංදු ඇ බිංදු ඇ බිංදු ඇ එක බිංදු 9ක් ඇවිල්ලා 1යි. බිංදු 8ක් ඇවිල්ලා 1යි. අන්නේ විදිහේ අංකයක් තමයි 10 ඍණ 9 කියලා කියන්නේ. එතකොට මේක මේ මේ මීටරයකින් බිලියනෙන් පංගුවක් තමයි නැනෝමීටරයක් කියලා කියන්නේ. ඊළඟ බලන්න මෙන්න මේ උදාහරණ ටිකක් දාලා දෙනවා. මිනිසෙක්ගේ උස මිනිසෙකුගේ උස මීටරයක් උස මිනිසෙක් නැනෝමීටර බිලියන 2යි. ඊළඟට ඇල්පෙන්ති හිසක තරම් වෙන පුල්ලිය. ඒ කියන්නේ අපි ඇල්පෙන්තින ඇල්පෙන්තකින් ඔම් පොඩ්ඩක් මොකේට හරි යන්නොත් ඒකේ විස්කම්භය නැනෝමීටර මිලියනය. ඊට පස්සේ රතුරු දිරාණුවක් වැනි ජීව ශෛලයක විස්කම්භය නැනෝමීටර දස දහසයි. ඒ කියන්නේ මේ රතුරු දිරාණුවක් තියෙන්නේ මේ රතුරු දිරාණුවේ උඩ ඉඳන් යටට නැනෝමීටර දස දහසයි කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ DNA අණුව DNA අණුවක් කියලා කියන්නේ ළමයි මේ අපේ මේ මේ ප්‍රවේණික තොරතුරු. ඒ කියන්නේ අපේ තොරතුරු ඉදිරි පරම්පරාව අපේ ලක්ෂණ ඉදිරි පරම්පරාවට array යන අපේ ශෛලිය ඇතුලේ තියෙන පොඩි අණු විශේෂ. අපේ ශෛලියේ තියෙන න්‍යෂ්ටි ඇතුලේ තමයි මේ අණුව තියෙන්නේ. හරි. එතන න්‍යෂ්ටි ඇතුලේ මේ අණුව තියෙනවා මේකෙන් මේ මේ අපේ තොරතුරු ඉදිරි පරම්පරාවට array. එතන මේ DNA අණුවක පළල නැනෝමීටර 2.5යි කිය. එතකොට DNA අණුවක් කියලා කියන්නේ මේ ඊටාම කුඩා ව්‍යුහය. හැබැයි DNA අණු මගින් තමයි අපේ තියෙන ලක්ෂණ ඔක්කොම ටික ඉදිරි පරම්පරාවලට array වෙන. හරි බලන්න නැනෝමීටරය ගැන මෙතන දාලා තියෙන පොඩි විස්තරයක් ඔයාලගේ ටියුට් එකේ. ඔය ඒ ටිකම තමයි මේ දාලා තියෙන්නේ. ඔක්කොම ටික එකට දාලා තියෙන්නේ මේ 16 නැනෝමීටරය කියන එක ඔක්කොම ටික එකට තමයි මෙතන දාලා තියෙන්නේ. බලන්න මේ කලින් අපි කතා කරපුවා තමයි මෙතන ඔක්කොම තියෙන්නේ. හරි. ඊළඟට බලන්න නැනෝ තාක්ෂණයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මම ලියන්න හිතුවා. මොකද මේක මේ ඉතිහාසය ගැන අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ නේද? ඒ නිසා ඒකත් පොඩ්ඩක් ලියන්න කියලා හිතුවා. බලන්න නැනෝ තාක්ෂණයේ පිළිබඳ නූතන උනන්දුව අවදි කරපු තැනත්තා කියලා හඳුන්වන්නේ මෙන්න මේ රිචඩ් ෆේයිමාන් කියන එක්කෙනා. රිචඩ් ෆේයිමාන් කියන විද්‍යාඥයා තමයි මේකේ මූලිකම අර අඩිතාලම දැම්මේ මේ උනන්දු අවදි කරන්න හේතුව. හරි. එතකොට මේක උනන්දු අවදි වෙන්න හේතුව මෙන්න මේ දේශනය. පතුලේ තව බොහෝ ඉඩ ඇත. ඔන්න ඔය දේශනයේ මගින් තමයි මෙයා මේ උනන්දු මිනිසුන්ට ඇති කළේ. හරි. එතකොට මේ උනන්දු ඇති කරා කියන්නේ මෙයා පොඩි අදහසක් දැම්මා මිනිසුන්ට මෙන්න මේක ඊටාම කුඩා ලෝකයක් තියෙනවා කියන එක. ඒ මේ මේකට කියන්නේ ඉන්ද්‍රජාලික එහෙම නැත්නම් මායාකාරී ලෝකයක් එහෙම කියලා තමයි කියන්නේ. කියන්නේ හිතා ගන්න බැරි ලෝකයක් මේ නැනෝ ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ලෝකය ගැන පොඩි අදහසක් දැම්මේ මෙන්න මේ පතුලේ තව බොහෝ ඉඩ ඇත කියන දේශනෙන් තමයි. ඊට පස්සේ මෙන්න මෙයා මහාචාර්ය නොරියෝ තනිගුචි කියන විද්‍යාඥයා. තනිගුචි කියන විද්‍යාඥයා මෙයා මේ මේ ක්ෂේත්‍රයේ නැනෝ තාක්ෂණය කියලා නම් කරලා තියෙනවා. අපිටත් පුළුවන් නේද? නෑ මම හිතන්නේ මේ නැනෝ තාක්ෂණය කියලා නම් කරානාට වැඩිය මේ ලොකු දේවල් ටිකක් නැනෝ තාක්ෂණයට කරලා තියෙනවා. හැබැයි පොතේ තියෙන්නේ මෙන්න මේක විතරයි. හරි. මේ I think මේ නැනෝ තාක්ෂණය කියලා කියන්න නම් කාට බැරිද නේද? හරි. එතකොට මේ මේ කොහොම හරි මෙයා නැනෝ තාක්ෂණය කියලා මේ ශේස්ත්‍රේ නම් කරලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ භාවිතය ජනප්‍රිය වුණාන් පස්සේ තමයි නැනෝ තාක්ෂණය හරි පැත්තට ගමන් කරන්න පටන් ගත්තේ. එතන ඔන්න ඔය ටික තමයි මම විශේෂ ලක්ෂණ විදියට ඔය විශේෂ කරුණු ටිකක් විදියට ඔය ඉතිහාසය ගැන දාලා තියෙන්නේ. එතන ඔය ටික අපි ලියාගමු. නැනෝ තාක්ෂණයේ ඉතිහාසය යටතේ ඒ තියෙන ඉඩ. 1 2 3 4 5 6 7 8 9 10. රූල් 9ක් තියෙනවා. පොඩ්ඩක් බැලන්ස් කරලා ලියන්න. මෙතන රූල් 10ක් තියෙනවා නේද? පළවෙනි එක නැනෝ තාක්ෂණයේ පිළිබඳ නූතන උනන්දුවක් ඇති කළ පුද්ගලයා ලෙස රිචඩ් ෆේයිමාන් ගෞරවයට පාත්‍ර වේ. රිචඩ් ෆේයිමාන් ගෞරවයට පාත්‍ර වේ.
දෙවෙනි එක පතුලේ තව බොහෝ ඉඩ ඇත පතුලේ තව බොහෝ ඉඩ ඇත නම් වූ ප්‍රසිද්ධ දේශනයේදී නම් වූ ප්‍රසිද්ධ දේශනයේදී ෆේමාන් ෆේමාන් නැනෝ තාක්ෂණය පිළිබඳ නැනෝ තාක්ෂණය පිළිබඳ අනුමාන අදහසක් ඉදිරිපත් කළේය අනුමාන අදහසක් ඉදිරිපත් කළේය මහාචාර්ය නොරියෝ ටනිගුචි මෙම ශේත්‍රය නැනෝ තාක්ෂණය ලෙස නම් කළේය කළේ ඊ කියලා තියෙන කළේය කියලා ලියන්න අන්තිමේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතය ජනප්‍රිය වනතුරු නැනෝ තාක්ෂණයේ නිසි පරිදි ඉදිරි ගමනක් නොවීය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය තමා නැනෝ තාක්ෂණයේදී ඉදිරි ගමන එක දියුණුව කියන එක ප්‍රධාන වශයෙන් ඇති කරලා තියෙන්නේ. අනේ අපි මේ ඊළඟ කොටසට තව විනාඩි 5ක් තියෙනවා. ඊළඟ කොටස මෙන්න මේවත් තියෙන්නේ අපිට. ලිලි ඉවරයිනේ. අනේ. බලන්න මේ ස්වභාවික නැනෝ සංකල්පයට අදාළ කරන මෙන්න මේ ඔය මේ දැන් අපි බැලුවොත් මේ පත්‍ර දෙකම සමානකම් තියෙන පත්‍ර දෙකක්. සමානකම් තියෙන මේ දෙන්නගෙම. මොකද මේ පත්‍රවල වතුර රැඳෙන්නේ නැහැ. මේ තියෙන හබරල කොලයක්. මේ තියෙන නෙළුම් කොලය. නේ නෙළුම් කොලේ අපි බත් කන්නක් ගන්නවානේ. බත් කන්න ගන්න නෙළුම් කොලේ මේ හරිම මේ ප්‍රියජනකයි බත් කනකොට. ඒක හරිම ආසයි දෙන බත් කන්න. එතන මේ ගානට වටේට කපලා මේ දිරපු කෑලි අරෝ මේ වයින් කරලා හබරල කොලේ නම් බත් කනවා දැකලා නැහැ මම. හබරල කොලේ කිරි දිනවනේ ඒක කන්නේ. නෙළුම් කොලේ බත් කනවා මේ මේකේ මේ කෑම දාගෙන කනකොට හොදියෙක් එහෙම බත් අනනකොට අර පිඟානේ කනවා වගේ නෙමෙයි. හොදි ගෑවෙන්නේ නෙළුම් කොලේ. හරි නෙළුම් කොලේ හොදි ගෑවෙන්නේ. ඒතර අපිට මේ හරි ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. කන වැඩේ හරියට කරන්න පුළුවන්. නේ? ඒතර මේ කන වැඩේ තමයි හරියටම කරන්නේ අපි මිනිස්සු. ඒ වුණාට නෙළුම් කොලයක් වගේ පාවිච්චි කරපුවම ඒක තමයි ඒකෙන් හොඳටම වැඩේ කරගෙන යන්න පුළුවන්. මොකද හොදි වගේ ද්‍රව්‍ය මේකේ ගෑවෙන්නේ නැහැ වටේ. හරි? එතකොට මේ ඒ වගේ තව තියෙනවා මේ ඒකට හේතුව තමයි මේකේ මේ නැනෝ පරිමාණයේ අංශු සැකස. මේකේ අංශු නැනෝ පරිමාණයට හැදිලා දිනවා. අර පේන්ට් එකක් පෙන්වන්නේ මම මුලින්. අන්න ඒ වගේ මේකේ අංශු අතර ඉඩ නැහැ. ජලයට රැඳෙන්න ඉඩ නැහැ.
ඒ තරමට කුඩා විදිහට ඒ තරමට කුඩා පරිමාණයේ මේ නැනෝ පරිමාණයේ මෙන්න මේකේ ස්තරයක් මේක වටේට තියෙනවා. එතකොට අපි කියන මේක ජල විකර්ෂකයි. එහෙම නැත්නම් ජල බීතිකයි කියන. ජලයට බයයි මේක. ජලයට බයයි කියලා තමයි කියන්නේ. ජලය විකර්ෂණය කරනවා. ටක් ගාලා ජලය අයින් කරලම දානවා. එතන මේක නැනෝ පරිමාණයේ ස්වභාවිකව හැදිච්ච නැනෝ සංකල්පයට අදාළ කරන ඒවා. ඊට පස්සේ මෙන්න මේක ස්වභාවිකව තනුණු නැනෝ ද්‍රව්‍ය කියපුවම මේ තියෙන්නේ සෛලයක්. මේ තියෙන්නේ මිනිස් සෛලයක්. මිනිස් නෙවෙයි සත්ත්ව සෛලයක්. එතන මේ තියෙන්නේ ඔයාලා මෙච්චර කල් ඉගෙන ගත්තේ මම මේක නිකන් පෙන්නේ මේ වගේ දේවල් ඔයාලට වැඩි. ඒ වුණාට මම මේක පෙන්නුවේ මේ මේ අර සෛලය ඇතුලේ තියෙන දේවල් නැනෝ ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. හරිද? අපි සෛලය ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න බෑ එකට. දැන් මේ තියෙන්නේ සෛලය. මේ තියෙන්නේ මිනිසාගේ හරි සත්ත්ව හරි සත්ත්ව සෛලය. ශාක සෛලයක් නෙවෙයි සත්ත්ව සෛලය. හරි? සත්ත්ව සෛලයේ මැද තියෙන න්‍යෂ්ටි. හරි? ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේවට අපි කියනවා ගොල්ගි සංකීර්ණ. ඊට පස්සේ මේවා කේන්ද්‍ර දේහ. මේවා මයිටොකොන්ඩ්‍රියා. මොනවද මේ ගොඩාක් මේකේ මේ මේ අර සෛලය ඇතුලේ විවිධ කරන අවයවයන් ටිකක් තියෙනවා. මේවට අපි කියනවා ඉන්ද්‍රයිකාවන් කියලා. ඉන්ද්‍රයිකාවන් කියලා කියනවා. ළමයි මේ සෛලය කියලා කියන්නේ මේ මේ අපිට බලන්න පුළුවන් දෙයක් නෙවෙයි නැස්ස පියවියසෙන්. ඉතින් සෛලය කියන එක බලන්න බැරි වෙලා තියෙනකොට මේක ඇතුලේ තියෙන මේ ඉන්ද්‍රිකාවන් කොහෙත්ම අපිට බලන්න බෑ. ආලෝක අන්වීක්ෂයෙන් බැලුවත් අපිට බලන්න පුළුවන් සෛලය. සෛලය බලන්න පුළුවන්. සෛලය ඇතුලේ තියෙන න්‍යෂ්ටිය බලන්න පුළුවන්. මෙන්න මේ න්‍යෂ්ටිය බලන්න පුළුවන්. මේ ලොකු එක න්‍යෂ්ටිය. එතනින් එහාට කිසිම දෙයක් බලන්න බෑ. ඒතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අවශ්‍යයි මේ අනිත් පොඩි පොඩි දේවල් ඔක්කොම ටික බලාගන්න. හරි. එතකොට මෙන්න මේවට අපි ස්වභාවයෙන් හැදුණු ස්වභාවිකව හැදුණු නැනෝ රොබෝලා කියලා අපි හඳුන්වනවා. නැනෝ ද්‍රව්‍ය ස්වභාවයෙන් හැදුණු නැනෝ යන්ත්‍ර කියලා මෙන්න මේවට කියනවා. මේ මේ සෛලය ඇතුළේ තියෙන කුඩා ව්‍යුහවල. එතකොට මේ වගේ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක සෛලවල ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මෙන්න මේ වගේ හරිතප්‍රද කියන ව්‍යුහයක. ඊට පස්සේ මෙතන ශ්‍රාවීකෘත්‍ය අපි එක එක අපි ඉස්සරහ 10 වසරදී කතා කරනවා. ඊට පස්සේ සෛලයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන්නේ අර අපේ විදුලි බලාගාර වගේ මේ සෛලය ඇතුලේ ශක්තිය නිපදවන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම කියන කට්ටිය. ඔන්න වගේ විවිධ දේවල් කරන කට්ටිය මේ සෛලය ඇතුලේ ඉන්නවා. මේ ඔක්කොම නැනෝ පරිමාණයේ කට්ටිය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒත් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ස්වභාවික නැනෝ සංකල්පය ගැන ඔය විදිහට කතා කරන්න පුළුවන්. ඒත් අපි ওই ටික ගැන ඊළඟ දවසේ නෝට් එක ලියාගමු. මේ වැඩි වෙලා යන්නේ මේ පාඩමට. ලබන සතියේ මම හිතන්නේ ඊළඟ පාඩමක් පටන් ගන්න පුළුවන් වෙයි. එහෙම වුණත් මේකත් ඉවර කරගත්තාම මේක ඉවර කරගත්තාම තව පාඩම් 3යි තියෙන්නේ. පාඩම් 3. රිකමෙන්ඩ් අපිට ඒවා ටික් කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. අර සරල යන්ත්‍රවල අභ්‍යාසය කරපු නැති කට්ටිය ඒක කරන්න ලබන වාසියෙන් දෙනවා. හරි. ඒකේ අභ්‍යාසය කරලා තියෙන. හරි. එහෙනම් අදට අපි පන්තිය නවත්තමු. හැමෝටම ආයුබෝවන්. I was.